समन्ता चक्रवालीसु अत्रा गच्छन्तु देवता सतम् मुनिराजस् सुनन्तु सग्गदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य कुसगारुका गायो गावाचासो कंसो सिगालीव कुंभो पुक्रनीच अपाक चंदनं लापुन सीदंति सीला पलवंत मंडुकयो कन्न सप्पो गिलंति काका सुवन्न परिवारेंति कसावक पलकाकं वयातीति पिंगत्नी बुदुरजाणन් වහන්සේ විසින් අදාළ ජාතක දේශනා කර 67 වෙනි ජාතක දේශනාව මහා සුපින ජාතකය ගිය පොයේ දවසේදී අපට ආරාධනා කරලා තිබුණා විශේෂයෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ සිහින දාසිය විස්තර කරලා දෙන්න කියලා. ඒ නිසා තමයි අද මේ පොයේ දවසේදී මේ දේශනාව තෝරගත්තේ. බුදුරජාණන් වහන්සේ සරත්පුර දේවරම්ගිරිය වැඩ ඉන්න කාලේ මේ කියන කොසල් මහ රහතුමා පෑ සිහින දාසියක් දැක්කා. එහෙම හීන දාසියක් දැක්කයි කියලා දන්න අය සාදුකයන්? ඒක දන්නවද? එහෙම එකලා තියෙන්නේ කලින් දන්නවනේ. ඉතින් දන්න නිසා තමයි ඇහුවේ මේ හීන දාසිය මොකද්ද කියලා. හරි. එතකොට අපිට හීන පේනවනේ එක එක වෙලාවට. අපිට මොන මොන වෙලාවට හීන පේන්නේ? ප්‍රෑට හීන පේනවා. උදේ පාන්දර පේනවා. දවල් හීන පේනවා නේ. ඕම නිදි ගිරා වටනකොට බනහන ගමනුත් තින පේනවා. ඒ බනහන තමයි ඉන්න පේන්නේ. නිින්ද යනකොට බනක් එක්ක සනීපයි හොඳ හොඳ ඉන්න තමයි එතකොට පේන්නේ. ඇත්තට වගේ පේනවා. ඉතින් ඒකෙන් පේන්නේ හාමුදුරුව තොක්කක් කනවා වගේ තමයි පේන්නේ. ළඟට ඇයි නිදි නිසා. එහෙම පේන්නේ තියෙනවා. දවල් ඉන්න තියෙනවා, රෑ ඉන්න තියෙනවා, හිනා වෙන්න නෙවෙයි. හීන කියන්නේ අපි ටිකක් ගණන් ගන්නවා. හීනයක් දැක්කවත් නේ. දැන් එතකොට සිහින වර්ග කීපයක් තියෙනවා. විනය පොතේ තියෙනවා සිහින කීපයක්. ඒ සිහින වලින් පළවෙනි සිහිනය ධාතුක්ෂෝභ සිහිනය. යම් සිහිනයක් අපිට සිහින පේනවා අපි මේක දැනගෙන ඉන්නවොත් අපේ සිහිනය මොන වගේද කියලා තෝරගන්නවා. හිතේ තියෙන සිහිනය නෙවෙයි පේන හීන ගැන මේ කියන්නේ. රෑට පේන හීන තියෙනවා ඒවා. දවල් හීන නම් ගණන් ගන්න එපා ඒවා දවල් හීන. මේක කියන රෑට විශේෂයෙන්ම පැරලයන් පස්සේ දක්න හින ගැන තමයි කියන්නේ. හීන ගැන වැඩසටහනක් තියෙනවා නේද? ප්‍රූෆ් මේක ගුවන් දෙවියන් ඔබට ගන්න මේ පුළුවන් අහන්න මේ හීනයක් දැක්කා මේ හීනේ අර්ථය මොකද කියලා අහන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ හීන ගැන කිව්ව ක්‍රමයට කාටවත් කියන්න පුළුවන් කමක් අද එහෙම පුළුවන් කෙනෙක් නැහැ. ධාතුක්ෂෝ බීනෙන් කියන්නේ අපේ කිපෙනවා නොයෙක් දේවල්. මොනවද ඔබ දන්නේ හැටියට කිපෙන්නේ? ඇඟි පිට කිපෙනවා ගොඩක් කල් ගියෙන්නේ සෙම කිපුනම ඒක දන්නවා මොකද්ද වෙන්නේ හුස්ම ගන්නවා වගේ සෙම බේරෙන්න ගන්න පිට කිපෙනවා ඔළුවට පිට ගෙවුවට පස්සේ පිස්සු වගේ තමාර ඇයට පිට වැඩි වුණාම පිස්සු හැදෙනවා. එයාට කියන පිත්ත උම්මාත්. එහෙනම් පිස්සු වර්ග කිහිපෙකුත් දැන් විනේ තියෙනවා.
පිස්සු ගැන කියන කොට ඒ පිට කියන එක පිස්සුවකට හේතු වෙනවා. යක්කෝ මත කිරින යක්ෂයෝ නිසා පිස්සු වැඩන යක්ෂයන්ගේ බලපෑම. ඔය වගේ පිස්සු දිනා ඉන්නවනම් ඒක බලන්න පොඩ්ඩක් මොන වගේ පිස්සුවක්ද මට කියන්නේ. राग उन्मत्तक कीला फोटा बेगुती है सामान देवानी रागे पिछटना द्वेषी पिछटना तीन अरके यक्षण पिछुआ දෙවන ක්‍රමය අනුභූත පූර්වාරම්මන දෙවන සීන දැන් සීන ගැන තේන කීයද කියලා දැන් මතක තියාගන්න සීන වර්ග එකක් කිව්වා ධාතුක්ෂෝභ දෙක කිව්වා අනුභූත පූර්වාරම්මන අපි කරපු කියපු දෙයක් අපිට නැවතත් සීනෙන් පේන්න පුළුවන් ඒ කියන්නේ දැන් දවල් මගුල් ගෙදර ගියා නම් රැයට පේන්න පුළුවන් නට නැටි එහෙමයි කියන්නේ මගුල් ගෙවල් තියෙන මගුල් මේකයි खाली मटवा अरे कितने जनपद से लाते हुए अनबल वाले तारण करोगे ऐसी ये तारण वाले टाइम आप नाम ही नहीं ये क्या मामा याद दही क्यों भी तो बोलते हैं क्या इसको यार गांव ये यंदुम यंदे के नहीं याने है टिप्पणी ना टाइम आप फिर लान करोगे टिप्पणी ये बताओ अन्न बोलते तो बाये नॉन्ने मार टाइम आप क्रिकेट गा� හැබැයි කපේ නාපේ හිතේ බලවත් බැසගත් දෙයක් වෙන්න පුළුවන් පොඩි පොඩි දේවල් වෙන්නේ හොඳ විදිහට වදිච්ච දෙයක් තමයි නැවත පේ දෙකයි තුන නිමිති පූර්ව නිමිති යන්නවක තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන සීනේ මොනවද මෙන්න මේ කියන හිණ වර්ගය අපි දැන් කතා කරන සීන වර්ගය කොසලයි තුමාගේ සීන 16 ඊළඟට මහබෝසතාණන් සීන පහ දැක්කා බුදු වෙන කලින් දවසේ. බුදු වෙන කලින් දවසේ දැක්කා අර ලොකු මී වදයක් කඩාගෙන කන. ඒ මුල් ලෝකෙම ඔළුවට තියා නිදා ගන්න අදවසේ. ඒක පූර්ව නිමිති. ඒ සීන. එතකොට දැන් හරි 3යි සීන වර්ග 4 වෙනි අන්තිම සීන වර්ගය දේවතෝම සංහාර. දෙවිවරුන් විසින් අපට පෙන්වන සීනක් තියෙනවා. හිත කැමති දෙවිවරුත් ඉන්නවා අහිත කැමති දෙවිවරුත් ඉන්නවා හිත කැමති දෙවිවරු සුබ දෙයක්ම පෙන්නනවා අහිත කැමති දෙවිවරු අසුබ දෙයක්මයි පෙන්නන්නේ ඒ වගේ දේවල් වෙලා තියෙන මහා මායා දේවියට සුදු වැත් පටවෙක් කියන ඒ දර්ශනේ දෙවියන් විසින් තමයි පෙන්නලා ඒක තමයි මේ දෙවියන් විසින් පෙන්නනවා කියලා කියන්නේ ඒක දේවතාවක සංහාර සින්නේ දෙවියන් විසින් පෙන්නන उपसर्ग विशेषक महाशेष जातक महा विश्रांत
कौन होना चाहिए? महाजात, महा 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 मतलब नहीं මහා සූත්‍රය ජාතක කියන්නේ. ඔළුවට අරගන්න එක කතාවල තත්ම ගන්න මතක තියාගන්න කතාවෙන් ගන්න දේවල් තියෙනවා. ඉන්නේ පූර්ව නිමිති ගැන එදා තමයි දැක්කේ කවුද කොසල් රජතුමා මම දැකලා 16 එක පිට මෙයා බය වෙලා ඉන්නේ දාඩිය දාගෙන නැගිටගෙන හැ ඉගෙන ගන්න ඉන්දගියේ බෑ. උදේම බමුණන්ට කිව්වා මම මෙහෙම සිංහ 16ක් දැක්කා මේ 16 තේරුම් මොනවද කියලා. එතකොට ඒ බමුණුත් ඕලෙන් තේරුම් දන්නේ නැහැ ඒක. රාජාන්තරාය භෝගාන්තරාය ජීවිතාන්තරාය අන්තරාය තුනක් කරන්නේ බය කළා. අන්තර රාජ්‍යයක් නැති වෙනායකෝ ජීවිතයක් නැති වෙනායකෝ දේපල නැති වෙනායකෝ රජතුමා හොඳටම බය වුණා. දැන් දාඩිය දාන්න බටන් ඉතියා බය වෙච්චේ සෑහුවා මට මොනවද දැන් මේකට කරන්නට පුළුවන් කිව්වා. ඉතින් මහා යාගයක් කරොත් හරි ඉතින් ඒක ඉතින් බමුණෝ ඒකාවිතර යාගමනේ මස් කන්න ඕනේ අත්තුන්ගේ යාග කරන්නේ මොකද්ද? යාග කරනවා. යාග කරනවා කියන්නේ හැමදේම හතර දෙකින් අරන් මරන සත්තු හතර දෙනාට. ඉතින් දහස් ගණන් මරලව කරන යාග පිළි පූජා පවා තියෙනවා. ඒක දැනුත්තර හින්දු ආගමිකයන්ගේ තුල තියෙනවා යාග පිළි පූජා. ගෙටට ගෙවදීමේදී මුස්ලිම් නැත්තන් පවා හරකෙක් මරලා තමයි ගෙට ගෙවදීන්නේ පිළි පූජා. ඒ පිටින් අද ඉන්නේ ඉදා ඉනම් මිනිස්සු බුද්ධ කාලේ කලින් ඉඳන් කරගෙන ආපු දේවල් මේවා. ඒ අනුව මෙයාලා දැන් ලෑස්ති වුණා වැඩේ හරි මෙයාගේ ලැබුණා. එහෙනම් කමන්නේ සූසු දෙයක් කරන්න කොහොමද මට බේරෙන්න තමයි ඕන බය වෙලා. දැන් ඉතින් එනකොට මේ මිනිස්සු යාග පිට්ටනියට සිව්පාසතුන් කුරුල්ලෝ එකතු කරලා තවත් අඩුපාඩු හොය හොය එහෙම දුවනවා. දැන් සාද්ද කරනවානේ ඇහෙනවානේ වැඩක් වැඩ ලොකු වැඩක්ද මේ? මේ සාද්දේ ඇහුණ උඩු මහන්තලේ ඉන්න මල්ලිකා දේවිට. දැන් මල්ලිකා දේවි කියන්නේ කවුද? විසෝ වෙන කලින් කොහෙද යන්නේ? මේ දුප්පත් ගෑනු ළමයි ඉන්නේ. මෙයා මේ කුම්මාස පින්ද කියන ජාතකයේ තියෙන කුම්මාස පින්ද කියන්නේ මෙයා හිට්ටු කොම් පිටු හිට්ටු මුලි තුනක් තිබුණා. මෙයා ගත්තේ යාළුවොත් එක්ක කන්නගෙන පූයනට දුරයමාස දැකලා මේ කුම්මාස පින්දයන් පූජ කළා. ඒ එදා උදේතර පූජා නිසංසේ දුරයමාස වදාලා හවස වෙනකොට අගරජින බවට පත් වෙනවා. ඒ තුවේ ඉන්නකොට තමයි රජතුමා යුද්ධයෙන් පැරදිලා බය වෙලා ඇවිල්ලා ඉන්නලා මෙයා ඉක්කුලි නිදාගත්තා. ඒ පැහැදීමට තමයි මෙයාව රාජ්‍ය මහේසිකා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ නිසා තමයි යාඩක ලැබුණේ කියලා එයා පිළිගත්තා, විශ්වාස කළා. එයාම එයා ඇහුවා මොකද මේ කලබලේ කියලා. කිව්වා අපේ කම්මුලේ දුවන සර්පෙක්වත් දකින්න නැතුව ඔබ රාජ ආශ්චර්යෙ මත් වෙලා දැන් ඉන්නවා. එහෙම කිව්වා. මත් වෙලා ඉන්නවා. ඒ හේතුව මෙයා දුක්පත් කෙනෙක්. එයාට ඒ නිසා නිතරම රයිතුමය කියනවා දැන් මතක නෑ නේද කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා නෑ මොකද උනේ කියන්න කියලා. කිව්වා මේ කීන 16ක් දැකලා දැන් මම බය වෙලා ඉන්නේ. මේ බමුණු යාළු කරන්නේ කො හදන්න. අතීතය අනාගතය වර්තමානය සියල්ල තුන්කල්ලි මනාවින් දන්නා වූ බුදුරජාණන් වහන්සේ වැඩි දෙවියයි මේ බමුණු කියන්නේ වහන්නේ. ඇයි ඔබතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ? බයට මට මතක්ුනේ නැහැ. දැන් එන අහන්න ඕන කියලා මෙයා ලෑස්ති වෙලා ගියා. ගිහිල්ලා තමයි දැන් කියනවා. කේතින ඔබේ හීන ටික කියන්නව කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න හීන එක එක මෙයා කිව්වා. ඒක තේරුම් ටිකක් ඔබට පොතේ ඇති බලන්න. කියන පළවෙනි හීනය කියන්නේ කළු පාට ගොන්නු හතර දෙනේ ඇනගන්න කියලා දුවගෙන ආවා. දුවවිලි අවශ්‍යගෙන අම් පටලවගෙන ඇවිල්ලා මිනිස්සුත් ආ ගොම්පොරයක් බලන්න පුළුවන් කියලා මට වුණා. ඒ වෙලාව ගොන්නු හතර දෙනා හතර පැත්තට
युद्ध करे नहीं। मेवागे युद्ध करा ना वो आये तैन लगी आठ पास से आप इटे मौका दी थी ही नहीं गया आप इटे जुम्बा ना आप इटे तेरे ने नहीं बाबू नॉट तेरे ने नहीं दूर जाना ना स्वाद आला मेक आधा ही ये आधा ही है क्या नहीं रे मेक वेरी आना बते हुआ उबाल मामा तीन खा ले मेरा वेरी ने मैं को हुआ मेक राजू नादार मेक लेके ने खा ले देखूँ मेक इस टाइम है ना मेक अनु में पूरा निमित्त मेक तेरा निमित्त सीन है मेर लोग के लिए ना पौधे ले लो तो सीन ना दास है तो मेरा दास है तो ये दास है मैं किंग के वागे माय ये तो एक इन किया ने राजवर अदार मेक देना कोटा कुसल आडू ना आकुसल वैडी ना बैंड का लेके ना तो बट इधर गान ना पुला बैंड मुना बैंड मेवा ඉතින් ගොන්නු හතර දෙනා ගුවන් ආවා වගේ තමයි දැරි වලාසුළු නැගිලා එනම් පුරමින් වහින්න වගේ දැස්ති වෙනවලු මේ අදාර්මික කාලේ ඊළඟට වීපැදුම දාපු අය පිට ගන්නවලු වේලන්න දාපු රෙදි වගේ සාමාන්‍යනේ අපි ගන්නවා රෙදි රෙදි අර ගන්නවා දැස්ති වෙනවා දැන් වහි වහි කියලා බලන් ඉන්නව ඉන්න වහින්නේ නැහැ ඉතින් අර වලාසුළු පහ වෙලා එනස් ඉවරයි समहार बला ඒ කාලෙන් කාලට වහින්න ඕන වැසි දෙකක් නිරුද්ධ දෙක මෝසම් සහ ඊසම් දෙක මෝසම් කියලා අපි මෝසම් වැසි කියලා දැන් කියන්නේ මෝසම් කි ඒ මෝසම් උනා නැතිලා ඉන්නේ ඒවා වෙනස් වෙලා තියෙනවා නේද වහින් නැති කාලේ වහින වෙලාවලුත් තියෙනවා අකල් වැසි වක්ක දැන් මේක තව ලියන එකක් තියෙනවා මේ හිණෙත් කියන්න ඒකෙදි දැන් වෙන්නේ අපි ද වැස්ස ඕන වෙන්නේ සාමාන්‍යයෙන් ගොයන් ගම ඔක්කොම ගහගෙන ගියා මේ වතුරයි. අයි මොකද පුරන්නලා ඉස්සරහා. අපි ඒකයි වතුරු తిනෙදි. ඉතින් උඹින් නෑ දන්නම් දුරු මේ කියලා. ඉතින් තත්ත්වයේ අදාළමින වෙච්ච අයගේ කුඹුරු පාළු වුණා. ධාර්මිකයේ සමහර කෙනෙක් විතරක් ඉතුරු වෙච්ච ලාවුත් තිබුණා. ඒක වෙනම යාළට බෙදලා තමයි ඒ සැලකුවේ වැස්ස වුණා. ගහගෙන ගියත් ඔක්කොම ගහගෙන ගියේ නෑ කියලා දැනගන්නත් තෝණ එකෙත් තියෙන වෙනස්කම්. පොදුවේ එහෙම වැස්ස අඩුවෙන් අතර නමුත් වෙන විනාශ වුණත් අඩුවෙන් වෙනවා ධාර්මික නම් යමු. අධාර්මිකය ඉගෙන තමයි ඔක්කොම විනාශ වෙන්නේ පාළු වෙන්නේ ඊට මේ මැස්ස බෝ වෙන්නේ ඈ ඒවා වෙන්නේ ඒගොල්ලෝ වල්පර ඇටි වැඩියෙන් වෙන්නේ අධාර්මික වෙන්නේ කියලා. ධාර්මික කෙනාට එහෙම වෙන්නේ ඊළඟට රන්න පැත්තේ ගමක් තියෙනවා ඒ ගමේ අය යාලා පාවිච්චි කරන්නේ නැහැ කොහොම විනාශක මෙහෙත් ඒ බදානයක් දෙන්න යාල දාන දෙන්නේ යාල ධාර්මික හොයාගත්තු වීවලි ආලුලි මේ පිරිසක් ගොවි සම්තිය. අතේ යාල මේ කෙන් ක්‍රම වලින් තමයි
සතුට කියන්නේ එයාලා බෙහෙත් කරන්න. ඒ නිසා එයාලා කියන එක තමයි පරිණි ක්‍රමය සහ දාරුක දුක්තන කියන්නේ. ඉතින් එහෙම වෙනකොට එයාලට හරියනවා ඒ කුඹුරු අස්වන වැඩි වෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ වැස්සේ ප්‍රශ්නයක් තමයි. දැන් මෙතන ගොනු හතරේ යනවා කියන මොනවා වගේ යුද්ධයක්. අර මහා වැස්සත් තමයි කලු කරලා ඔලවණයකට තමයි ගොනු හතරේ යනවා. ආයි පැනලුවන් යුද්ධ කරන්නේ තුන් වහින් නැතුව ගියා. දැන් ඒක තමයි ඉන්නේ තේරුම. හරි මේක. දැන් දෙවෙනි ඉන්නේ කියන්නේ. පොන්චි ගස් පැල පැල. චෝටි පැල. දැන් අඹ ගහක් ගත්තොත් අඩියක් විතර උස යනකොට ඒ අඹ ගහේ මල් පිපිලා ගෙඩිත් හැදෙනවා. කේමෙන් දෙකලා තියෙන එක තමයි. දැන් චෝටි ගස් වල ගෙඩිය යන තක්කාලි ගහේ නම් ගෙඩි හැදෙනවා. මිනිස් ගහේ ගෙඩි හැදෙනවා. කරවල ගෙඩි හැදෙනවා. මිනිස් කරවලේ. ඉතින් ඊට පස්සේ තා මොන වගේද පොඩි ඒවා හැදෙන්නේ? දන්නේ කියන අපි ගස් වෙන දන්නේ. ඔය වහ හැදෙනවා. දැන් මෙතන මෙයා දැකලා තියෙන මෙහෙම වාරියක් නෙවෙයි. ලොකු වෙලා හැදෙන්න ඕන ගස් තියෙනවා. ලොකු අඹ ගස් වෙලා හැදෙන්න ඕන. අඹනේ. දැන් ආ දැන් තියෙනවා කියන පුළුවන් පොඩි වෙලා හැදෙනවා. නමුත් මේ කියන්නේ ඒ කාලේ එහෙම ලොකු අඹ වල ඉතින් ගස් වල ඉතින් අඹ හැදුනේ. නමුත් රයිතුමා දැක්කේ පුංචි අඹ පැලේක මල් හැදිලා ඒකම ගෙඩි හැදෙනවා. ඉතින් රයිතුමා බය වෙන දාන්න දෙයක් නැහැ නේ. ඉතින් මේවා දකින්න කවදා වෙච්ච දේවල් මෙවෙන්නේ මේ වේගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේකෝ බය වෙන්න එපා. මේකත් අද වෙන එකක්. ඕකත් ඉස්සරහටමයි වෙන්න තියෙන්නේ. ඒ ඉස්සරහට වෙන්නවා කියලා කියන්නේ මොකද්ද? දැන් පුංචි පැල වගේ තමයි පුංචි ළමයි. පුංචි ළමයි අතර විශේෂයෙන් ගැහෙන ළමයි. එයාලේ පළ දරනයි කියන්නේ දැන් තේරෙන මොකද්ද කියන්නේ යන්නේ කියලා. එතකොට මල් දරනවා කියන්නේ මල් දර වියට මල් වල වෙනවා කියන්නේ. ඊළඟට පළ ලැබෙනවා කියන්නේ දරුවන් බිහි කරනවා. බිහි කරන්නේ කවුද? පිරිමි ළමයිද දෙනව ළමයි. ඒක දන්නේ නැද්ද? ඒක වෙනම පන්තියක් දන්නේ දුගන්න. දන්නවනේ ගෑනු ළමයි නෙවෙයි බිහි කරන්නේ ගැහැණු අය නේ. ඒක වැඩි විදියටපත් උනාට පස්සේ අද ළමයි කියන්නේ නෑනේ. උඩට යාට කාන්තාව කියලා තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. දැන් ගෑනු කිව්වම කට්ටිය කැමති නෑ. අපි කියන්නේ නෑ ගෑනු කියලා. ස්ත්‍රී රත්න කියලා තමයි කියන්නේ. තොරණී ශ්‍රී රත්නයන්ගෙන්ම තමයි දරු රත්නයක් බිහි වෙන්නේ. ඉතින් අපි උනාත් ඉපදුනේ ස්ත්‍රීන්ගේ මවකසකින්, ස්ත්‍රීලගේ මවකසකින්. තමයි නිසා කාන්තාවන්ට ගෑනු කියන්න හොඳ නැහැ. එහෙම කවුරුවත් කියන්න එපා. මම මේ වැරදිලා කියුණොත් මට කියන්න අයිමත් මම ඒක දරලා අයිමත් කියන. ස්ත්‍රී රත්න. දැන් සාදු කියන්නේ ස්ත්‍රී රත්නයන්. ඒක කියන්නේ. ඒ රත්නයන් වෙලා තියෙන මොකද්ද එන්න එන්න එයාලා වෙනවලු මෙන්න මෙහෙම දුවා. එයාලා වෙන්නේ මොකද්ද? එයාලට ඉවසගෙන ඉන්න බැහැලු වැඩිවියට පස් වෙන සංවත්. ඒ තරම් මහදිසියවලු අනාගතේ. දැන් ඒ අනාගතේ කිව්වේ අවුරුදු 2500කට කලින් අද වෙන්න වෙලා තියෙනවා නේද? චුට්ටක් හරිද? අපි අම්මල ගැන බලන්න දූලා එහෙම වෙනවද මේ දවස්වල? තමන්ගේ දූල නේද? එයා ගමේ ඉන්නයි. තමන් දූල නගර කියන්නේ ලයික් එම් හදිසියක් වගේ ඉදර පේනවා කිවවල කතා බලන්න ඈ එයා මෙලා නේ කී කී වලින් දෙන්නේ නැහැ නේ බඳරි වල තමයි කියන්නේ ඔව් මම දන්නේ නැති නිසා නේද මාත් ඒක ගින්න තියෙනවා ආ මාත් දුලක් ලයි මම නේ හරි කෙනා සාදු කියන්නේ එයා උන්ට බැලුවයි හන්දේ කොහෙන්ද වැඩි කිවරන්නේ ඔක්කොම කරපිටි අම්මලා නීතියෙන් බෑනේ ආව නීති ඔව් මේ රීස්ටර් රුමියක් තියෙන වෙලාවට ඒ බැලුමක් ඔක්කොම අරලා දෙන්නවා දැන් 18 වෙනකම් බැරි වුණාට දැන් 68 ආච්චිල නෙගුන්නේ එයාලා ඊට කලින් බඳින්න ඕන ටික වෙනවා නීතියෙන් බඳින්නේ පස්සේ ඒක ළමයි බී කරලා අවසන් ඉතින් ඒ නිසා දැන් මේ තත්ත්වය අද චුට්ටක් පේනවා ගොඩක් ලොකුවටම නෑ තිරවස්සේ මේ ආයුෂ පිළිගෙන යන කාලේ අන්තිමට ගේන අවුරුදු 10යිලු ආයුෂය තියෙනවා. අවුරුදු 10 නිසා අවුරුදු 5යි තමයි කසාද බඳින්න තියෙන්නේ. මොකද තව 5යි දීග ගන්න තියෙන්නේ. 10යි නම් ආයුෂේ 5යි. ඒත් 5යි කියන්නේ උත කොච්චරද? අර පොඩි ගස්සගේ මිටි. ඒ නිසා මේ මිටි රයනොමයි මිටි පිළිගන්නමයි බැඳලා චූටි මිටි චූටිම තමයි තමයි රැඳෙන්නේ. ඇයි මේ අන්තිම කොණියේ දැන් ආයුෂය තියෙන්නේ? එතකොට මිනිස්සයා පොඩි ඒක කොහොමත් වෙනවා නමුත් අනාගතේ වෙනවලු මේ රාග අධික වීම නිසා ගැහණු ළමයි වැඩි විදිහටපත් වෙනකොට විවාහ දෙන්න යනවලු
ඒ සිංහල නීතියනේ තහනම් මුස්ලිම් නීතිය තහනම් නැහැ මුස්ලිම් අයට ඕන පොඩි ගෑනමයි කසාද බඳිනවා පුළයාල බඳිනවා දරුවෝ බිහි කිරීමනේ අර වරමාර්ථේ ඉතින් ඊට පස්සේ මෙයාලා අර පළ වගේ දරුවෝ බිහි කරගෙන ඉන්නවා පොඩි ගෑනු ළමයින්ට දරුවෝ ලැබෙන එක තමයි මේ කියලා ඉතින් ඒ සීනේ ගැන ඔබ දැන් දැක්කා ටිකක් සත්‍යයගෙන දැන් එනවා ඊළඟට දරුවන් නැති කිරීමේ ප්‍රවණතාවය එන්න එනවා වැඩි मनुष्य තමන්ගේ නවීවදීල තමන්ගේ නොමනා ක්‍රියාව නිසා මිනිස්සෙකගේ ජීවිතෙන් තමයි පන්දි කරන මොනවද දන්නේ නැති කෙනෙක්. ඒ මිනිස්ස ඝාතනය කියලාවත් ඒ කරන අයවත් කරන අයවත් දන්නේ නැහැ. යාළ හිතන්නේ ලැජ්ජාව ගැන විතරයි. ඉතින් මේ දරුව බිහි කරාට පස්සේ මේ ලෝකෙට මේ ලෝකේ අනිවාර්යෙන්ම යා වැඩෙනවා. යාට ලොකු ලැජ්ජාවකුත් නැහැ. එහෙම අපි හිතන තරම් ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක හිතෙන්නේ නැහැ. අපි දන්න දේවල් දින ළමයි නැති කරන්න කියපුවායි පස්සේ ළමයි දිවි වුණාට පස්සේ කියනවා මොනතර අපරාධයක්ද කලින් කරන්න හැදුවේ නම් මේ දරුවා අපිට අද නැහැ කියන කතාව මොකද ස්වාමීන් වහන්සේලා වැඩිහිටියත් වීමේ කරුණ කියලා බේරිච්චලින්න. දැන් යාළ සතුටු වෙනවා ඒ දරුවාම දැකීමෙන් දරු සුරතල් බැරි. ඒතර අර කතාව මොකද දැන් මතකවත් එනම් ටික කලක් ඉවසවන ටික කලක් මේ තමන්ගේ ගමේ ඉන්න දෙන්න පිට ගමකාරී ගින් හිටියන ඔය ගැටළු විසඳුමක් ලබන්නට පුළුවන් ඒක දරුවෙක් මරණ තත්ත්වයට යන්නට ඕනේ නෑ ඒත් ඒකත් කියන්න ඕන මේ දරුවන් ගැන කියපු නිසා ඒ දෙවනි සීනේ ඒක සැබෑ වේගෙන් තමයි දැන් යන්නේ තුන්වෙනි සීනේට එනවා එදින උපන්න වස්සන්ගේ දෙනොන් කිරිමා මොකද්ද වෙලාදී එදින උපන් වස්සන්ගෙන් අම්මලා කිරිවල කාගෙන් පැටවුන් වස්සු පැටවුන්ගෙන් එල එලහර එල කිරි කියන්නේ එල දෙනොන් නේ කිරි නේ ඒ දෙනොන් වනවල කිරි පැටක් රයිතුම රයිච් එක දෙනොන් කියන උදා අපිට සාධාරණයි වෙච්ච දෙයක් නෙවෙයි දැන් මොකද වෙන්නේ අද කාලේ ඒ අනිවාර්යෙන්ම බහුතරයක් වෙන දෙයක් මොකද වෙන්නේ පැටවුන්ගෙන් කිරි බොන්නලා තියෙන අම්මලා මෞපියන්ට සලකන්නේ නැහැලු දරු එන්නේ කල් යන යන මේ මෞපිය ගුණය ගැන යාළු තකන්නේ දැන් අපි හැදුවා මහන්සි වුණා දුක් වෙනල බී කරයි කියලා හිතන්නේවත් නෑ යාළු යුතුකමක් තමයි අපි හදලා ඒක දැන් අපි ලොකු වුණා දැන් අපි නිදහස් නිදහස් වෙනවා ඊට පස්සේ එයා විවාහ වලට පස්සේ පිරිමි ළමයින විවාහ වලට පස්සේ යාළේ බිරිඳත් එක්ක වෙනවා ගෙදරකට ගිහිල්ලා පදිංචි වෙලා ඊටසේ යාට දරුව ලැබෙන නිසා ඒ දරුව ගැන බලා කියාගෙන වෙනම ජීවිතයක් ගෙවනවා දැන් අද කාලේ ගෑනු ළමයන් ටිකක් දැනට හොඳයි මේ වෙනකොට යාළා ගැන යන තැනකින් හරි ගියක් හරි අරගෙන ඇවිල්ලා අම්මලට දෙන්න උත්සාහ කරනවා දැන් කාලේ ආ දැන් දෙගොල්ලම හොම් වෙනවා පස්සේ කියලා අම්ම තාත්තා වයස යනකොට යාළා බලන්නේ ගණන් ගන්නෑ මෙර වැඩපලක් කරන්න පුළුවන් නම් විතරයි අම්මා තාත්තා ගන්නේ. මේ කොලා තමන්ගේ ළමයි බලන්නවා. නැත්තම් ගෙදර වියන්නවා. නැත්තම් ගේ අතු ගන්නවා. දැන් පොලේ යන්නත් ඕන. දැන් මේව කළොත් විතරයි අම්මට පඩියක් වගේ ගානක් අතර දෙනවා මාසෙ. අන්තිමට අම්මට ගැඳුම් අරන් දෙන්නේ හෝ දෙයක් අරන් දෙන්නේ හෝ කන්න දෙන්නේ හෝ වැඩ කළොත් විතරයි කියන මතයට එනවා. ඒ ආවට පස්සේ මේ මව්පියන්ට වෙනවලු අර පොඩි පැටවුන් කිරි බොනවා වගේ දරුවන්ට වැඩපල කර දීලා එයාලගේ ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. ඒක ඕන තරම් ඔබ දකින දෙයක්. මේ සයිසිහිණී දා දැකපු දෙයක් අද සඵල වෙලා තියෙනවා. හතරවෙනි හිණෙන් කියන හැරිවැඩි මහලු ගොනුන් පස්සට දාලා ගැල්පෙලේ තරුණ ගොන්නාම් බුදානවලු ඉස්සරහට. ගොන්නාම් බුදම ඉස්සරහට. නාම්බ කියන්නේ? නාම්බ කියන්නේ පොඩි ගොනාට. ආම නාම්බු කියන්නේ ඒකයි පොඩි තා වැඩි වෙන නැහැ දැන් 17 වයස කියන්නේ නාම්බු තා නාම්බර වයස කියන්නේ ගොන්නු තමයි නාම්බු කියන්නේ ළමයින්ට නම් කියන්නේ නාම්බර වයස නාම්බර කියන්නේ තාම මොනවත් හරියටම තේරුම් ගන්න තුවායක
ඔක්කොම දන්නවා කියලා එතකොට දන්න දේකුත් නැති වයසට කියනවා නාබර වයස. ඒක පිළිගන්නවා. අපිත් ඒක පහ වෙච්ච නිසා අපි දන්න ඔක්කොම දන්නවා කියලා ඉතින් එකේට මුකුත්ම දන්නේ නැති වයස තමයි 17 18 වගේ වයස. ඉතින් ඒක තමයි ගොන් නාඹු කියන්නේ නාඹර වයස නිසා. ඉතින් ගොඩක් ගොන් වැඩ කරන්නේ මොන කාටද? ඔය කාට තමයි කරන්නේ. विशेष දැන් පාර දාන්නේ පරණ ගොන්නුනේ. ඒ පරණ ගොන්නු අන්තිමට දැම්මම එයාට පාර හරන්න බැහැ. අලුත් ගොන්නු ගන්න ඉස්සරහට. පොඩි ගොන්නු. පොඩි ගොන්නු දැන් යන්නන් ගල් පාර මතකත් නැහැ. පාර දාන්නේ හරියට උස ගන්නත් අමාරු බර. ඒ නිසා ගල් අයිතිකාරයා හිරිනවා. විලදාමේ හිරිනවා. ඒ වගේ රටක රජතුමා අනාගතේ ඒ කියන්නේ අද වෙන දෙයක් නෙවෙයි මේක. ඒකාව කිව්වොත් දැන් අද නෙවෙයි එදා වෙච්ච දෙයක් නෙවෙලු. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කියලා අද වෙනවා නේ. මේක දැන් මේ වෙනවා මේ වෙලාවෙන් කොට. ඒ කියන්නේ විතර ආදාරමිත රජවරු බහල වෙනවා. එයාලා ධර්මයේ තොරයි ධර්මයේ අඩුයි එයාලා තුල. ඒ නිසා මොකද කරන්නේ? බුද්ධිමත් පඬිත කුලවර්තයෙක් දැනක් දුන්නොත් අපේ රජකමත් අපි किसीम කල්පනා කරන්නේ මොනවා වෙයි ඉස්සරහට කියලා එයා මනුෂ්‍ය ඝාතනයට සැරසෙන. ඉතින් ඔය ඇලියන් ගැටින් දෙකේ මුලා වීම මේ තරුණ වයස නිසා හරියට රාජ්‍ය පවත්ව ගන්න බැරි වෙනවා. රාජ්‍ය දිනෙන් දිනම එහෙනම් තරුණ ගොන් නාම්බන් ඉස්සරහට දැමීමෙන් මොකද වෙන්නේ? පිරිනව ගල් කරු ඒ වගේ තරුණ ඇමතිවරු පත්වීමෙන් රජතුමාද පිරිනව ගන්නවා. ඊළඟ තියෙනවා කාර්ය කතාවක් මේ රටේ කියන්නේ. महानायक
පොඩි විශ්වාස නැහැ කියලා දෙන මහණානි මහඳුරු තම තුන්වහන්සේගේ වචනවත් ඇහුවේ නැත්තේ මෙන්න මේ ගොණ්ණාම්බයි කතාව නිසාමයි නේ. ඇයි තරුණ ගොණ්ණාම්බුන්නේ? එයාල දන්නේ නැහැනේ චාරිත්‍ර සදාචාරයේ ආසාව රිතරෙනවා. තාත්තට කිව්වම තාත්තේ මට යන්නම ලේස් අපුත්තේ පළයන් කියලා තාත්ත පුතාට දෙන හැටි. එහෙනම් ඒක වෙනවද? නමුත් රටේ සදාචාරයක් තියෙනවා, නීතියක් තියෙනවා. එතනින් කිරි උනේ කවුද ඒක දකින දකින ගෙන සතුට බල කරන්නේ නැහැ. දවසෙන් දවස තමන්ගේ රාජ්‍ය පිරිහෙනවා, තමන්ගේ රාජ්‍යය පිරිහෙනවා. ඊට පස්සේ ගෙදර යන්න වැඩිපත්න ගොස් ඕමුණා සිද්ධ වෙන නිසා එවැනි දේවල් වලින් පුළුවන් තරම් රජවරු ඈත් වෙන්න තරුණයට තැනක් දෙන්න ඕනේ නැහැ. මන්ත්‍රී කෙනෙක් වුණාට කවන්නේ රළන කෙනෙක්, ඇමති කෙනෙක් වුණා කියන්නේ ඒ බර එයාට වැඩි කියන එකයි. තරුණ වයසේදී ඇමති කෙනෙක්ගේ බලතල උසුල ගන්නත් බෑ. ඒ තියෙන තනතුරේ තියෙන පහසුකම් ටික පාවිච්චි කරගන්න ඉවසිලි නැහැ. කොහෙන් පාවිච්චි කරන්නේ? ඒ තරම් ඉවසුම් නැති තරම් පහසුකම් තියෙනවා. එතකොට අන්න ඔය වගේ දැන් කරන්න දෙයක් නැති නිසා රේස් කියන්නේ ඈ රේස් පදින්නේ මට මේ වයසට කරන්න දෙයක් නැහැ. මේ බලතල වලින් සල්ලි වලින් ඒවා කාර්ගෙනලා රේස් ගිහිල්ලා ගෑම් දෙයක් කරලා ඊට පස්සේ ඔය නුවරම තවත් සිද්ධියක්. ඒත් එහෙමයි, ඒ විදිහටම. ඉතින් ඔය වගේ ඌට වඩා මිනිස්සුන්ට ප්‍රශ්න දැන් තියෙනවලු. මට අපිට කියන මිනිස්සු මේවිලා අපේ පාසල් මාත්‍රිකුත් කියෝ ළඟදී. ඉතින් තරහල් අරගෙන නෙවෙයි කතා කරන්න අපි. මිනිස්සුන්ට කන්න නැහැලු. ගෙවල් නැති මිනිස්සු ඉන්නවලු නේ. අපි දැන් දැක් කරාන මිනිහෙක් ඉන්නවා කකුලයි අතයි දෙකම නැති. එයා ගිගේ නැ මැටි ගෙදරක ජීවත් වෙන්නේ. ඊට පස්සේ එයා ඒ කටින් බෝලිය අරගෙන ගිහලා වතුර අරන් යන දුර ගිහිල්ලා ක්‍රීමිල් එක නැද. ඒ වගේ තන විරෝධ දුකසේ ඉන්න දුප්පත්. අනේ මිනිස්සු වැත්තකින් තියන්න යුද්ධ කරලා රට වේරලා දීපු ඒ රණවිරුවන්ට ඔය සල්ලි ටික වැය කරලා මොනවා හරි ගයක් හදලා දුන්න නැහැ මොකට මොකද වෙන්නේ? එහෙම හිතන්නේ නැහැ. අර තමන්ගේ විනෝදාස්වාදයටම රටේ දීපල ඔබ හිතන්නේ ඔක් කාගෙන්ද දෙන්නේ? දැන් දේශපාලන කතාවක් නෙවේ, හීන ගැනයි. හීනේ හීනේ ඉඳන් කියන්නේ. එතකොට ඒ කාගේ ධනේද? අපේ ධනය. ඒ නිසා අපිට තරහ යන්නේ නැද්ද? තරහ. අපිට පස්සේ මොකද කරන්නේ? ඊළඟ ඡන්දෙදී දෙන්නේ නැහැ ඡන්ද. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් කොරේ ඒක වුණා. ඊට වෙනස් වෙන්නේ. නම් විතර වෙනස් වැඩ ඔක්කොම. එහෙනම් මොකද කරන්නේ? කරන් දෙකුත් ඔය බලන්නේ මේක තමයි කරන්නේ. Taman taniyen diunu wen usaha karanne natha rajye apita kanna de kadapadaya kiyala kema gena balan inna nan epa thawa issara ehema wenne naha pattena gena thamai bala purawaganne bala tanna kamma dawanna me ismuruttawa yadida ek malina thawa genetta lan inna wenna kawala hari purawaganna tamanta berinna thaman dane ras karagan taman nyathiyek gena laandala yaada dena oba me tika kadaganna man tika kadagatta mata bala wedi wediya kadanne kiyeth man ahu wenawa. දැන් මගේ නම කියන්නේ ඔබ කඩා ගන්න. කඩලා පස්සේ මට දියන් ටිකක්. තේරුණාද කිව්වේ? ඒ නිසා ඥාති ටික ලංකලගෙන ටික ටික කඩා ගන්න. කැඩුවට පස්සේ රටේ එක ඔක්කොම දාන එක යාළුවෝ ඔඩොක්කුවේ හෙට රජකම නැති වුණා ප්‍රශ්නයක් නැති කියන දත්තද වගේ. නමුත් ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් තියෙනවා නැති වුණා. එහෙනම් කලින් රජය රහිතව ගෙන දත්තුවේ ඔක්කොම රාජ සම්පත් කළා. දැන් ඉන්න කෙනා රජ වුණා. බැරින් නැගෙන නැති වුණා ඊළඟ රජ වෙන කෙනා මොකද කරන්නේ? තරහට අරවත් ගන්නවා දෙන්න කියලා. එහෙනම් මේ සිහින යන රජුගේ පිළිහිමට හේතුව තරුණයන් ඉදිරියට බලතල දීම. මිනිස්සුක තනතුරු ඒ වගේ දේවල් දෙන්නේ නැහැ. දැන් පන්සලක වුණත් ලොකු ආමුරු සාමාන්‍ය අපි දකින්නේ මොන වගේ වයසක කෙනෙක් වෙන්නවද? අපි දකින්නේ ලොකු ආමුරු කෙනෙක් කරනවා. ගොඩක් මිදන්නේ අවුරුදු 60 පැනපු නාකි වෙච්ච කෙනෙක් කියලා නේද වචනේ මොකද? උතර නාකි වුණාම තමයි නායකකම කරන්න තේරෙන්නේ. අර අද්දකින් ඔක්කොම ඉඳලා ගැටිලා ඔව් ඒව ඔළුවේ තියෙනවා. එතකොට එයා දන්නවා මොනවද කරන්න ඕන කියලා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් උතන පාලනය කරන කෙනා වැඩි වයසක කෙනෙක් වෙනකොට ඒ තරුණය ඉක්මවන්න එයාට ලේසියි. මොකද ඒ තරුණ වයසේ අද්දකින් ඔක්කොම පව කරන් ගිහපු නිසා එයාට අවවාද කරන්න පුළුවන්. එහෙනම් මේ කියන විදිහට දැන් වෙන්නේ මොකද? ඉස්සරහටත් අද වැඩි හිටි උගත් වැදගත් මහත්තුරු පස්සට දාලා උගත්කම ගුණ නැති වැදගත්කම ගුණ නැති වයසත් නැති තරුණයන් Tamange වාසියට ඉස්සරහට දාන අනිත් එක තරුණයෙක් අතර පස්සේ රයිතුමාට අභියෝග කරන්නත් බැහැ. ඉස්සරහට එන්න බැයි ගලන්න ඕනේ.
අනේසා රාජ්‍ය රැක ගන්න අදාමිකයිත බයෙන් දැක් රාජ්‍ය නැති වෙයි කියලා බයෙන් දෙන්නේ මොන ප්‍රශ්නක් බය රාජ්‍ය නැති වෙයි කියන බයෙන් ඉන්දියාවේ නැහැ සමහර වෙලාවට පරිසත් නැති වෙයි කියලා ඒ වගේ බයක් තියෙනවා ඉතින් පස්සේ නීනට අපි යන වැඩි කියන්නේ ගියොත් මට තේරුම්ක් නැහැ දේශය කියන පුළා අපේ නැට බය නෙමෙයි දේශය කියන පුළා බය නැන්නේ කිසිම බය වෙන දෙයක් නැහැ නිකාට මේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා කියන්නේ දෙපැත්තෙන් කරනවා කියන්නේ මොකද්ද අල්ලස් ගන්නවලු ආ මේ වැඩේ මම කරලා දෙන්නම් කියලා පැමිණිලෙනු ගන්නවා පස්සේ විත්තිකාරයෙක් ආ මේ වැඩේ මම කරලා දෙන්නම් කියලා එකක් ගන්න දෙකම අරන් දෙන්නට මොකද නොකර තමන් පාඩු විතර යනවා දිනාර මිනිස්සු අවුරුදු ගණන් තිස්සේ උසාවියට යනවා විතර යනවා උසාවිය යනවා විතර යනවා දවස ගානේ සල්ලි ගන්නවා ඉතින් මෙහෙම අරගෙන ගිනි සති වලින් තමයි යාල ජීවත් වෙන්නේ අද කවදාවත් ඒ වගේ කර හරියන්නේ කවදා හරි දරුවෙකින් හරි ඒවා නැස් වෙලා යන ආධාරණික සත්‍ය අපි කියන කාක්කුරනේ පාක්කෝවි කියලා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඒ නිසා නීතිඥ තරහ වෙන්නපා හොඳ නීතිඥ ඉන්න. පුළුවන් නම් බෞද්ධය අපි දකින්නේ මදුප්පර මිනිස්සුන්ට විපතක් වුණාම ඒ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්නව බලාගෙන ඉන්න අය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟ පොලිසිය සමහර අය ඉන්න දෙපැත්තෙන්ම සල්ලි අරන් පාඩුවි ඉන්න ආමං අඩේ කරලා දෙන්නම් කියලා ඉතින් ගන්නවා අර ගන්නවා ඒක පාරක් හරි ගන්න ලැබෙනවනේ අය දෙන්න තුනක් එහෙම ඒවා ඔබලාට කරගෙන අරගෙන තමයි ඒ ඇත්තෝ අද ජීවිතේ පවත්වාගෙන යන්නේ දෙපැත්තෙන්ම කන අයගෙන තමයි මේ ගැටලුව තියෙන්නේ දෙපැත්තෙන් කන ආස්වය ආස්වය කියනවා ඒ කීවණීනද ආස්වනි ඊළඟට ලස්සයක් වඩන රත්තරන් පාත්‍රයකට කිවලි නිකන් ඉවරනේ ජරා හිමි නාකි හිමි මොනවද කරා තියෙන මුත්‍රා කරලා සම්පාත්‍රඩු මුත්‍රා කරන්නේ නැහැ නේද ඉතින් මේක කිව්ව බුදුරජාණන් වහන්සේ වදාලා අර කතාවම අනාගත රජවරු කුලවතුන්ට අර පොහොසත් මිනිස්සුන්ට නාඳුරු දෙන්නේ නැහැ පොහොසත් කවර වඩා වැඩගත් මිනිස්සු වැඩගත් කියන ඉන්නු මේ සමාජයේ කුලවත්කම වැඩගත්කම කියන එක ඇත්ත ඒක බලන්නත් ඕන අද කොලේන් උසස් වෙන තරමට බෞද්ධරේ ගොඩක් දෙනෙක් කොල වැඩි කොලේන් උසස් නා. එයාල වැදගත්. හොඳ ಗುಣධර්ම තියෙනවා. ඒ කියන්නේ චාරිත්‍රවලට දාන්න අය තමයි කොල වැඩි කියන්නේ. වැඩි කොලේ කියන්නේ ඒක. ඒවයි ගන්නනේ මිනිස්සුන්ට පරම්පරාවෙන් එනවා ඒ උසස් ගති එනවා. දැන් චණ්ඩාල කුලේකෝ මේ මිනිස්සුන්ට නැහැ. අර උසස් ගති කුල. චණ්ඩාල කියන්නේ ඒක. චණ්ඩාල කුක්කුසාදි කුල කියන ඒවයි පහත් ගති කුල තමයි යන්න තියෙන්නේ. ඒ නිසා තමයි මේ කුලය කියන එක තාමත් ලෝකේ පවතින නැත්නම් නැති වෙන දිනුන හැබැයි ධර්මයේ කුල ભેදයක් නැහැ ලෝක ජීවත් වෙති කුලය කියන එක බලන්න වෙනවා කසාද බඳිනකොට නම් බලනවනේ මොන කුලයද කියලා ලංකාවේ තාමනේ ඒ බලන්නේ හේතුවක් ඇතුව කුලය නිසා මේ ගති මිනිස්සුන්ට එනවා නැ උසස් කුලයට උසස් ගති එනවා ඒ අතරක් ඉන්ද්‍රෙක්ල කෙනෙක් ඒ කුලවල නරක වැඩ කරන ඉන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්නේ නරක කුලෙ තියෙන පුළුවන් හොඳ බෝසත් අය. ඒක තෝරා බේරා ගන්නොත් ජීවත් වෙලා ඇසුරු කරලා. නමුත් පොදුවේ ගත්තම පහත් කුලේ කෙනාගේ ඇසිරීම පහත් එයා ඇසුරු කරලා නැහැ උසස් අය ඒ හේතුවෙන්. දැන් දියුණු වෙන නිසා මිනිස්සුකට එකතු වෙන නිසා ඒක දැන් නැහැ. දැන් කුල කියන කතාව මම තරුණ පරම්පරාව දන්නේ නැහැ. මම මොන කුලේද? මගේ යාළුවා මොන කුලේද කියලා අහන්නේ නැහැ නේ. යාළුවෝ ගහලා දන්න මොන කුලේද කියලා යාළුවෙන් මෙහෙම නෙමෙයි. පිරිමි ළමයි සාමාන්‍ය ගැලා වුණත් එහෙමයි යාළු වෙන්නේ තමන්ගේ යාළුවොත් එක්ක ඇසුරු කරන්නේ කුල බලලා නෙවෙයි ප්‍රතිගුණ බලලා ඒක හොඳයි නමුත් මේ කියන විදිහට අපි කියන වැදගත් මහත්තුරු ඉන්නවනේ වැදගත් උගත් අය රටේ ඒ වැදගත් උගත් අය තනතුරු දෙන්නේ නැහැ බයයි මෙයාල රාජ්‍ය අයිති කර ඒ නිසා මොනවද දැන චණ්ඩි වැල්ල චණ්ඩි වගේ පාතාල ලෝකේ උන් එයාලා ලං කරගන්න ලංකල එයාලා තමයි ඉන්නේ ලොකු තනතුරු දිටයි දාර කොණ්ඩාල හිටියේ මෙයාට නෑ කිසිම සංවරයක්. දැන් ළඟදී මේත් එක්කනේ මොකද උනා නේ? මේ ළඟදීම මත්තරට මොකක්ද ඇවිල්ලා සරමෝස්සන් අර දීවි කවුද කියන්නේ? ඒ ඉඳලා දුවන්නේ එයාට වැඩගත් මහත්තුරු නෙවෙයි යා. චණ්ඩිකාන් කරපු මරවල. ඉතින් මේ මරවලකම ඔළුවට ඔළුවේ තියෙන නිසා
රණ්ඩුවක් කනකොට මතක් වෙන පරණ පුරුද්ද සාරා මුස්ස ගන්න නේද කර්මයට සාරාවක් කනන් ඉරදී කලිසම නමස්සන්නත් එන්නේ කලිසමත් ඔයතරියෝ කලිසම ගන්න කියලා යා තුවක් වරගෙන දුගෙන ආව පරණ පුරුද්ද තමයි උරුදු හේතුව මොකද මේ රජවරු පත් කරන්නේ ලොකු ලොකු දනතුරු වලට එයාලගේම ගෝලෙ එයාලට මෙතෙන්ට එන්න චන්දිකම් කරපු මරකම් කරපු හැය තමයි දාන්නේ එතකොට අපි කියන දේ විතර උඹට ඕනේ කරන්න බෑ එහෙමයි කියන්නේ ඒ නිසා එයාලා අර ලොකු අයගේ වැඩ කරලා දෙන සේවක විතර මම වැඩගත් උගත් අය පත් වුණා එයා නීති දැනගෙන කතා කරලා හොඳට මිනිස්සුන්ට සේවයක් කරලා වැඩගත් ඉන්නේ ඉන්නේ එයාට ප්‍රසාදේ පළ දෙලා මිනිස්සු නිකන්ද ලැබිලා ඉහෙලට යනවා අනිවාර්යයෙන් ඒක දන්න නිසා වෙන්නේ අර රාජ්‍ය පිරිහිගෙන එනකොට ආවිෂේ බයයි වැඩකම නැති වෙයි කියලා නොවැදගත් අයට තනතුරු දීලා වැඩගත් අයගේ තනතුරු පහසුකම් සියල්ලම නැති කරලා ඊට පස්සේ මෙයාගේ ජීවත් වෙන ක්‍රමය නැහැ ඊට පස්සේ වැඩගත්කම් දෙලේ සල්ලි නැන්නේ ආශ්‍රයේ දන දාන්න දෙන්නේ නැහැ රජතුමා ඒ සමයාල කරන්නේ අර අඩු කුලේ අය ඉන්නවනේ තනතුරු ගත්තු එයාලගේ දූලයි මේ පුතුන් ඉන්නා ඩෝලේ පුතු පුතු එයාටියම් තුරුන් පුතු ඉන්නේ කුලවත් ධනවත් වැඩවත් මිනිස්සු ඉන්නේ සමාජ ගබලිච්ච එයාලා තමන්ගේ දියණිවරු පාවල දෙනවලු විවාහ කරලා දෙනවලු අර පහත් කුලේ අය බලවතුන් ඒ කියන්නේ බලයට පත් වෙච්ච පහත් කුලේ අය එතකොටනේ රත්තරන් පාත්‍රය සමානයිලු කුලවත් දියණිය. කුල දියණිය කියන එකට කියන්නේ හොඳ ගතිගුණ ඇති දියණියක් තමයි කුල දියණිය. එසේ එවැනි කුල දියණිය අර පහත් ගති ඇති කුලහීනයන්ගේ පුත්‍රයන්ට ධනය නිසා බලය නිසා විවාහ කරලා දුන්නයි කියන්නේ මොකක්ද කියලා. නාගීවරට මුත්‍ර කරන්න තන් පාත්‍රය. ඉතින් ඒක මොන වගේද කියලා ඔබ තේරුම් ගන්න. වෙන්නේ මොකක්ද කියලා. පැහැදිලි වෙන්නේ වෙන්නේ මොකද්ද? විවාහයෙන් පස්සේ ඒ වෙන දේවල් තමයි ඊට පස්සේ अशोक අන්තිමට රජකම එපා කියලා සාලිය කුමාරයා අශෝකමාලාවෙත ගියා. ඉතින් රජතුමා දවසක් ගියා අශෝකමාලාවේ ඉඳලා. කියලා පුතා නෙවෙයි නම් මම මෙයාව මගේ විසව කරගන්නා කියලා. ඒ තරම් ලස්සනයි. එහෙනම් එතෙන් කුලේ දැරෙත් මේ වගේ අනිත් පැත්ත වුණා ඒකේ. තම කුලේ කියන එක ලොකුවට නොගත්තට මේ වගේ වෙලාවලදී බලන්න වෙනවා. නමුත් මේ මිනිස්සුත් කුලේ දැන් බලන්නේ අඩකා. එයි බලනතරු නිරතනතරු තියන අයට අර වැදගත් අය තමයි යුගත් හැදියාවන්ත දියණිවරු පාවා දෙනවා. අනේ ජීවත් වෙන්න ඕන නිසා රටේ තනත්තා ගන්න වෙන ක්‍රමයක් නැති නිසා. ඒත් ඒකත් දෙමින් පවතිනවා. ඒ නිසා ඒ සීමියන් දුරේ මාසෙ පැහැදිලි කළා. ඒ සේම සිදු වුණා සාදු කියන එකට. මොකද ඒ සීමේ සඵල වෙලා නැති. ප්‍රස්පනාබ්බේ බුදුරයා වහන්සේ දේශනාව සත්‍යයි. කියලා දැන්නා. අනේ ඒ කියන එක. තනේ හය වෙනි හත් වෙනි එක පුරුෂේ ලනවා කඹරාඹරා කුටු වලට දානවලු කුටු වලට කැණෙහිල් දේනවා හිවලිය කිඳගෙන අර ලනවා මොකද වෙන්නේ ලනවා අඹරාඹර බිමට දානවා කුටු වලට ඉන්නේ හිවලි අපි කිවල් දේනවා කියමු වැඩිපුර නැත්නම් කැණෙහිල් දේනවා කියලා පොතේ තියෙන නා ඔගවරු ගරු කරන්නේ කාන්තාවනේ ඔව් කැණෙහිල් දේනවා ඒ නිසා ඒකේ කාන්තාව මට බය නැත්තම් මේ ගරු කරේ නැහැ. ඉතින් කාන්තාව පුළුවන් තරම් ගරු කරනවා. ඊට පස්සේ මේ මොකද කරන්නේ? ලනුව කන බරල දාන දානේ ලනුව කන. මේ එහෙම කිවලිය ඉන්නවද දැන්? නෑ බරද ඉවර. ඒවල් වල ඇති නේද අපි දන්නේ සිල් ගත්තම නම් තේින්නේ නෑ සිල් දෙත් කරවල ඉන්න නිසා කනවද කියලා දානවා. ලනුව කනවද දෙදෙදි ලම්මන් කන්නේ නැහැ. ගෙදර තියෙන සල්ලි ටික නම් කාලකා වාසනේ කරලා දානවා. සමහර මොහොතේ. දැන් මේ මොකද මේක නොකියාම බැරි විශය. කිව්වට වැඩකුත් නැහැ. ඉතින් මොකද මේ මිනිස්සුયો කුමුල් වැඩ කරලා, කම්මල් වැඩ කරලා, කාර්ය වැඩ කරලා ගියක් හරි 54 හොයන්නවා. ඒ තරම් නොවන යන බියුටි සැලොන් එකට. ඇයි මේ කියනවා ඇහි ගැම්ම ටිකක් මේක වැඩි මෙටි කලව දානවා.
වීති වල ඇවිදින්න ලොල් වෙනවා. ඒ කියන්නේ සංචාරයන්නත් ලොල් වෙනවා. ලොල් වෙනවා කියන්නේ දැන් ලොල් කියන වචනේ අපේ තරුණ ළමයි අතර තියෙන ලොල් කියලා. ලොල් කියන්නේ මොකක්ද? සමහරවිට hina yana දෙයකට ලැජ්ජ වෙන දෙයකට කියන ලොල් වෙනවා කියන්නේ. නමුත් මේ ලොල් කියන්නේ ලොල් නෙවෙයි මොනවද? ආසරණයි ලොල් වෙනවා කියන්නේ. ඉතින් දැන් ස්ත්‍රීන් අද කාලේ වාඩ දාසයක් තිබුදු යනවා සදාක වෙහෙටි අනාගතය ගැන. ලස්සන තින්න ආසලු එයා කන වලමිනියටත් තවම. දැන් සේමිනියත් කියලා බොනවලු. බාරේ. බීලා දැන් කොළඹ තමයි ගොඩක් ඔබ තියෙන්නේ. ගම්වල තම බොන්න තරම් ගියේ නැහැ ගෑනම. මේවා ඒ බය නැතුව කියලා බොනවා. බීලා නටන. ඊට පස්සේ ඒමිනිය කන්න කැමති ජාති අරමයි අරගෙන ගෙදර මියට කොළ සම්බල්ලවත් නැහැ. ඕනම් කඩෙන් කාපිය කියලා තියාගෙන. ඉතින් එහෙම කාන්තාවෝ ජාතිය දැන් බොවෙනවයි කියලා ඒ කාලේ කියලා තියෙනවා. එහෙනම් ඉන්න ඕන කොහේ හරි මේ අමන ලෝකෙද ඇත්තේ නේද? ආහාර ලෝකෙද? නෝටෝද නෙච්චෝද කොහෙද? මේ ලෝකෙ ඉන්න නැහැ මේ ලෝකෙ නෑ වගේ නේද ඉන්නේ. දැන් මෙතන ඉන්න අය ගැවුවත් කියලා එහෙම නැහැ. සාමාන්‍ය අපි එහෙම නැහැ. කොළඹ වල ඉන්නේ නේද? මම කොළඹට ගැලලා. දැන් කොළඹ අය මෙහෙ ඇවිල්ලා දැන් එයාගෙන් බඳුන් ගන්න නේද? හරි. මේ ඔක්කොම නැති වුණා. මේ මනුස්සයගේ ධනෙ නිකර වෙනස්ති කරන අය ඉන්නවනේ. ඒගා එයාලා ඉන්නවනේ මොන තරම්. ඔය අර කිව්ව හැඩ වැඩ කිරීමට කන්නවත් සල්ලි නෑ. කන්නේ තමාරුයි. ඒත් මේ ඇහි ගනාදන එක නම් අතර වෙන්නේ. ඔක කොහොම තිබුණා නම් කිසි ප්‍රශ්නෙකුත් නෑ. දැන් ගැලෙවම හැමදාම කරනවා. අය නෑ. ටික මැද ටික දිගයි. අය ටික කොටයි. මුතාරේ. අමුතුම මුතේ. ඒ නිසා හැමදාම මාස ගානේ දීලා නේ අර ගෑනු ගෑනු සල්ලි පූජ කරලා කියන රුපියල් 200ක් කරනවා කියන්නම නේද ඔබ? ඈ? ඇයි ගම විතරක් කරනවා? දැන් ගන්න නිසා කියන්න 50යි 80යි. මම අහලා දැනුවත් වෙනවා දැන් කියන්නේ බරට කීයක් දැන් මිනිස්සෙක් පරි 100ක් කරනවා නේද? එතකොට සතියේ කීයක් කරනවද? සතියේ කීයක් කරනවද බලවා. මාර්ග දෙපාරක් කරගෙන දෙසිය. දැන් කොණ්ඩේ හදන්න කියන්නේ. ගණක් කරනනේ. අපේ ATM එකේ සරුන්නේ ගාල්ටි මහත්තයෙක් ඉන්නදී ආවන ආගන්තුක තුනක් කවිස්සලා. ඒ නිසා ඒ වගේ වැඩිය කියන්න හොඳ නැහැ. මොකද මේ මහත්තයා ආදායමත් අඩු වෙන එකත් තමයි යන්නේ. එතකොට බලන්න. කමන්න ඕනතරම් සම්බලන්ත දෙන්න නැහැ හැඩ කරගෙන කියන කමන්න. මොකද මහත්තයා පැත්තේ ඉන්න නිසා අනිත් අය ඇතර ඒක පහේ කොට කරන අය නැතිව බණකොට හරියන්නේ නැහැ. යාලා හැඩ කරන එක හැඩ කරනවාම තමයි පරි නැති වුණත් කමන්න. මනුස්සය ණය වෙලා ගිනවක් කමන්න. අපි ඉතින් ඇඳුම් ගන්න. ඊළඟ ප්‍රශ්නේනේ ඇඳුම්
කඩේ එක කෙනෙකුත් ඉන්නවා යාටත් වදින්න ගන්න ඊට පස්සේ එතකොට මේ සතිය ගත්ත නැඳුම ඊළඟ සතිය චා අලුත් දෙයක් ඇවිල්ලා දාන්නේ බලන්න ඕනේ කියලා නිකන් රවුමක් ගිහිල්ලා එනවා දැන් රවුම යනකොට පෑ දෙක තුනක් යනවා මේ රවුම යනවා හැම කඩේටම යනවා ගන්නෑ බලනවා එනවා බලනවා ඔබට අත්දැකීම් නැති දූලා ඉන්නවා නම් අම්මලා අත්දැකීම් නැති කොච්චර යනවද කියලා කඩවල් ගානේ මොනවද පෙඩි ගන්න අඳින රෙදි නැතුව නෙවෙයි ආසයි තව අලුත් එකක් ගන්න සහිත ඒකෙන් ලාභයි අප රෙදි ඉක්ුණාට මේ අපේ ඉන්න අයට වෙලදාම් කරන එක ලාභයි ඒ නිසා මුස්ලිම් අය දැන් රෙදි මරෙදි ඉක්ුණා ඉන්නවා කියන්නේ යාළු ගොඩක්ම ලාභයි මොකද යන්නම ගෑනෝ නම පිරුණම යන්නේ සාමාන්‍ය යාළු රැකියාවට එනුමක් අවශ්‍ය වෙනොත් සහ උත්සවයකට යන එනුමක් වුණොත් විශේෂ අවස්ථාවකට එනුම් ගන්න විතරයි මම දන්නේ පිළිම තමයි කඩවලට යන්නේ ගෑනු ළමයි නම් ආසාවට ගොඩ වෙලා දැන් හන්දි එනකොට අඩුවට දෙනවා කියලා දැනගත්ත නම් ආරංචින අවශ්‍ය නැත අඩු කරලා ඉතින් අය පිවිත් දන්නේ නැහැ ඉක්මනට එක ගන්න දැන් ගෙවල් වැඩියෙන්ම තියෙන්නේ කෑම දැනුම් එනුම් කාලා විදාරණ තමයි ඉස්සරහට ගෙදරම ඉතින් මේ නිසා බලන් යනකොට ඔන්න ඔහොමයි ස්වාමියාගේ ලනුම යා පන්නේ අය මහන්සි අඹරාඹර දෙන ලනුම ලනු කියන්නේ විකුණන්න නමුත් විකුණන්න වෙන්නේ බලනකොට මගදීම කාලා ඉඳලා ඒ වගේ දියුණු වෙන්න ගෙවල් හදන්න වාහන ගන්න සල්ලි එකතු කරන් ඉතාලේ වැඩ කරාට නොවන භාගියන්න ලස්සනට දැක්ක අද තොර මිනිස්සුන් දෙන්න තව භාගිය ඊළඟට මෙතන කියනවා සුවඳ විලවුන් වගේ ගන්න ඊට ප්‍රමාත්තක මේක මගින් දැන් කොච්චර පරක්කවන්න කියන්නේ දැන් කියන්නත් සුවඳ විලවුන් මොන මොන જાතියව තියෙනවද ගෑනු ළමයිගේ කාමරට ගියා ගෑනු ළමයි නෙවෙයි අම්මලගේ කාමරවලට යන මං ගිහින් නැහැ ඒ නිසා ඔබ බලන්න ගිහින් තියෙනවනේ දෙකේ જાති ෂැම්පෝ වල ගියක් තියෙන කොණ්ඩේ වැඩේන එකයි ඊට පස්සේ උකුණන්ට තර වර්ගය නේද එකේ જાති වල වර්ග තියෙනවා නේද දැන් මේක වෙන්නේ සල්ලි තියෙනකොට තමයි මේ නැත්තම් ෂැම්පෝනේ මොනවත් නැහැ සම්සන්ඩේට් කියලා ගරි ගාලා නිකන් සල්ලි නැතිම ගේනානේ මොකද කරන්නේ සල්ලි නැත්තරම නැත්තම් සෙන්පු ගන්න යන්නේ තියෙන දේක් ඇඟේ ගාලා ජීවත් වෙන එකත් හොඳ වෙන දැන් නැති වෙනකොට තව කාන්තාව පිළිසක් අපේ ලංකාවේ ඉන්න ගම්මානවල යාර ඔය කොණ්ඩේ හැදිලි ඇහි දැම්ම කතා මොනවත් නැහැ ගොවියන්ගේ බාරය ගොවි පවුල ඇඳුනොත් අරන් දුන්නොත් විතරයි දැන් අපේ පවුලේ තම්මා ඉන්න අම්මට ඇඳුම් ගෙනත් දුන්නොත් අඳින නිසා කාය අලුතෙන් ඇඳුම් ඉල්ලන්නේ නැහැ. ඒක යාළ පොඩි කාලේ නම් පුරුදු වුණා නැති බැරි කම සහ ස්වාමියාගේ වත්කම අනුව ඇඳුම් අඳිනවට වඩා වැඩ අපිට එහෙම කාන්තාව ඉන්නො නැත්තේ නැහැ. නමුත් ඒක නොතේරගෙන තමන් ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙද්දි මේවට වැය කරලා සුවඳ විලවුන් වලට පවුඩර් වලට වෙනකට නැටුම් වලට පාටි වලට උත්සව වලට යන්න ඒවට ඇඳුම් අලුතෙන් හදන්න මේ හැමදේම පටලවගෙන මෙයා ඉතාම දිලිඳු භාවයකට තමයි ස්වාමියා තමයි පත් වෙන්නේ ඒ පිරිමි කෙනා තමයි ඒක බිඳවන්නේ එයා බොහොම දුකට මහන්සියට පත් වෙනවා තව තවත් යාගාලේ තමයි උඹ ගෙදර ඉන්න කාන්තාවට ඔක දැනෙන්නේ නැහැට තියෙන වියදම් කරන්න ඉතර අමාරු අමාරු නෑ නේද හම්බ කරන්න මාසයක් අමාරු නාට දවසින් උනත් ඔක ඉවර කරලා දෙන්න යාළ දස්සයි ඒ නිසා කියනවා වැටප සම්පූර්ණයෙන්ම ගෙදර නොවනට දෙන්න එපා මේක පිරිමියට කියනවා කොටසක් දෙන්න ඔයාට අවශ්‍ය පොලේ යන්න කොච්චර දෙක දෙන්න ඇඳුම් ගන්න එපා කියලා මෙයාට කියන්න වැඩි කියලා කියන්න නැත්නම් හිගාවන්දා පස්සෙ වෙන්නේ නැහැ. ඉතින් එහෙම ස්වාමියා දැනගන්න නෝනට මේ මුළු පඩියම දුන්නා වෙන්නේ එයාට පාලනය යන කාන්තාවට සල් දෙන්න හොඳ නැහැ. මොකද දුටු දුටු දෙයට ආස වෙනවා. පාලනය. ඒ නිසා අවශ්‍යතා වැඩි. ගෙදරට ඕනේ නැති වුණත් තම අඩුවට දෙනා ඉතොත් අරන් එන්න පුරුදු වෙනවා. ඒ නිසා දෙන්න එපා වැඩි මුදල්. දැන් ඔය මතක තියාගන්න බැඳපු දවස්වලට කවදාරි දෙන්න කරුණ පිලිස බැඳලා නම් ඉන්නේ නේ මොකද වෙන්නේ පඩියෙන් කොටසයි බිරිඳට දෙන්න දැන් සාමිය බොනවනම් බිරිඳ දැනගන්න නම් බැලලා ඒක ඉල්ල ගන්න එහෙම පන්නේ තියෙන දැන් එතන කිව්වේ මම ඒක වෙන්නේ නැහැ ඒකනේ කිව්වේ එහෙම ගත්ත කිව්වේ මට ඇහුනේ නැහැ දැන් මහත්තයා ළඟ තිබුණ බීල ගල වෙනවා කියන එහෙනම් බලෙන් හරි කමන්නේ අරගෙන නොවනයිතර බුද්ධිමත් වෙන්නයි කියන්නේ යා බුද්ධිමත්ට යා ඒක පරිස්සම් කරගන්නට අවුලක් තියෙනවා එහෙනම් ඒ හිනේ හරිනේ හරි ඒක කීයද 7 වෙනි 8 වෙනි මාලිගාවේ දොරකඩ තියනවලු හිස් භාජන ගොඩක් ඒක මැද ලොකු කලයක් තියෙනවා ඒ කලයට මිනිස්සු හතර කුලෙන් ඇවිල්ලා වතුර පුරවනවා 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 පිරලා ඉතිරෙනවා ඒකත් කරනවා පිරලා ඉතිරලා යද්දි පෙරාර හිස් කවරේ බලන්නවා
අනාගත රජවරු අධාර්මික වෙනකොට දුප්පත් රට දුප්පත් වෙනවා ඒකේ කියන වැඩිම ධනේ ලක්ෂය රුපියල් කහවණු ලක්ෂය රුපියල් ඉතින් දුප්පත් රජවරු මොකද කරන්නේ මිනිස්සුන්ට බදු පනවනවා බදු අය කරගන්න වැඩි වැඩි රාජ්‍ය මේ පොහොසත් කරගන්න යාගේ භාණ්ඩාගාර රාජ භාණ්ඩාගාරය කියන දැන් කියන්නේ ඒකට මුදල් ගන්න කාගෙන මේ මිනිස්සුන්ගේ වැඩ අරගෙන ගන්න. එතකොට කියන මිනිස්සුන්ට කුමුරු කරන්න දෙනවා රජේ ඒ වගේ අත් දෙන්න ඕන. ඒකවත් මේ පරිතුමය අරමාංශාලා ඒව වැඩ කරන්න ඕන. අඩු පැටපත් තමයි. ඒ මිරික මිරික වැඩ අරගෙන රාජ භාණ්ඩාගාරේ පුරවලා මිනිස්සුන්ට දෙන්නේ නැහැ. කලිට එක මොනවාගේද? පිරිච්ච කලිට වතුර පුරවලා නැටි ඉස්සවලිය බලන්නවා. නැහැ නේද? රජතුමාගේ අට කොටු පිරෙනවලු මිනිස්සුන්ගේ අට කොටු. සාදු. ඒකත් හරි. එහෙනම් ඒකත් සාදු කියන්නේ. मडे ඒ තරම් බයිතුමාලා සෞසිලියෙන් සෞභාග්‍යයෙන් සතුටුලා මුද්ද නැති කරලා දෙන්නේ නටන්න දැනන කරණන් උනත් දහ ගන්නට නිදහස ඒක තියෙනවා නේද ඒ නිසා අපේ ළමයි මඩේ පවා නටන ඒක හොඳයි අපි සතුටු වෙන්න ඕන අපේ දරුවෝ මේ නටන එක ගැන ඊළඟ දේ මොකද ඊළඟ දේ නම් වෙන්නේ පොකුණක් කියන සත්‍යෙම පිළිලා තියෙනවලු ඒ පොකුණ වටේට තොටුපළ වල දිනවලු සත්වයකට බහිනවලු බහල වතුර බොනවලු කොච්චර අතර ගියවත් වතුර අයින නෙවෙයි බොර වෙන්නේ පොකුණ මැද තමයි බොර වෙන්නේ අපි දන්න හැටියට පොකුණක බොර වෙන්නේ කොහෙද අයින ඉවුරද බොර වෙන්නේ මැද බොර වෙන්නේ කියන්නේ මැද බා මේ ගැඹුරු නිසා තමයි මෙතන මේ දිනේ දැකලා තියෙන්නේ මැද බොර නොවන තැන බොර වෙලා වතුර අයින සාපහැරිව තියනවා ඒකෙන් කියන්නේ ඕනිම දෙයක් ගැනයි අනාගත ආදාරු ශ්‍රජවරු වෙනකොට මොකද වෙන්නේ අර වගේම එක්ක මේවා අරගෙන ලොල් වෙනවා කියලා දිනන මොනවද අල්ලස් අරගෙන තියෙන්නේ ධානේ ලොල් වෙනවා ඉවසීම කරුණා මෛත්‍රිය නැ මිනිසුන්ගේ බදු ගන්නවා රජතුමා ඉතින් රජතුමා කිව්වම එමෙතුරුත් ආйти ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රධානියොත් මේකට ආйти වෙනවා දැන් කාලය ඒයාල බදු ගන්නවා මිනිස්සුන්ගෙන්ම සියල්ල මිනිකාගෙන ගන්න පටන් ගත්තා මේ මිනිස්සුන් බේරෙන්න ගන්නේ බදු ගන්නවා ගහනවා බයිනවා මේ කලක් පැහැර ගන්න එනවා මේ වෙන්නගෙන මේ රටේ ඉන්න අමාරු නම් මේ මිනිස්සු මොකද කරන්නේ කාට අතහැලා පිට රටේ අපිද මෙහෙ නම් ඉන්නද අපි යනවා පිට රටේ එහෙනම් මේ ඉවුර බොර වෙන්න ඕනේ කිය මැද බොර වෙනවා ඒ කියන්නේ ඉන්න ඕන රටේ නෙවෙයි ඉන්නේ පිට රටේ මෙතරම් කියන්නේ මධ්‍ය මණ්ඩලය ඇරලා ප්‍රත්‍යන් දේශවල මිනිස්සු ගමන් කරනවා. ඒ ඉන්දියාව ගැන කියන්නේ. ඉන්දියාවේ රජවරු ධාරණ කරනවා නම් ඒ ඉන්දියාවෙන් නැතුව මිනිස්සු පිට රටවල් වලට ප්‍රත්‍යන්ත කියන දුර රටවල් වලට ගිහින් කරනවා. ඒ කියන්නේ පයින්නේ නැතුව මැදට ගිහිල්ලා. ඒකයි කියන්නේ. එහෙනම් ජීවත් වෙන රටවල් ගම්පලට යන මිනිස්සු යනවලු රජවරු ධාරණික වෙනකොට ඒ මිනිස්සු මරන්න එනවා, තර්ජනය කරන ඉන්න දරුණා පැනලා මේ රටින් ඉවරන්ටද යනවා. එලාට කියනවා දහවෙනි ඉන්නේ එක සැලියේ හාල් බතක් තියනවලු ඒ බතේ එක කොටසක් හොදට පැහැනවලු අනෙක් කොටසට මොකද කියන්නේ අපි අහමු නේ බාගෙට හාල් වෙනවා අනෙක් එක බාගෙට ඒකට කියන්නේ මොකද ඇට මොකද්ද ගුණානේ ඇට ගුණා මොන ඇට හාල් ඇට ගුණා ඒක තමයි ඒත් ඇට ගුණා කියලා මම අහන්නේ ඇට නෙවෙයි ඇට නේ ඇට ගුණා නේද ඒත් ඇට ගුණා වෙනවා හාල් වෙනවා බත් වෙනමයි හාල් වෙනමයි තුනක් වෙනවා මේ වෙනවා ඊට පස්සේ මේ කුදුමයන්නේ මොකද එකම හැලී බත් කොයි විලාවත් තුන් ආකාර වෙන්න විදියක් නැහැ පුදුමයි ඉතින් එතන බුදුරජාණන් වහන්සේ වුණ අයිමත් අර වැස්ස ගැනමයි කියන්නේ මිනිස් ආධාරමි කියනවා කියන රජතුමා ආධාරමි කියනවා මුලින්ම දැන් ඒ වෙලාව තමයි මේ තීන්දුව වයින්නේ අපිට නේද වැස්ස නැන්නේ මේ මාසෙ කොහෙද වැස්ස වැඩි දේවයට වැස්ස නිකන් හොඳ නේ මේට වයින්න දේවයට වයින්න ලුණු මිදෙන නිසා ලුණු දියෙන්නේ නේ වැස්ස වලුණු දියෙනවා මෙන්න දියෙනවා නේ කඩන නිසා
තොර ලේවායට වැහලා තියෙන මොකද ලේවා ඉන්නේ හොඳ ධාර්මිකම තමයි දැන් වැඩ කරගෙන යන්නේ ඒ නිසා හිට හරියට වහිනවා දැන් එහෙමද වෙන්නේ නෑ ආධාරික නිසා මොකද ලේවාය කියන්නේ වැස්ස ඕනේ නැති තැන හ්ම් එතෙන්ටත් වහිනවා කියන්නේ හරි පුදුමයි නේ දැන් අපිට මේ වැස්ස ඕනෙලා තියෙන අපිට වහින්නේ නෑ නැත්නම් කුඹුරු වල වහින්නේ නෑ කොහෙද වහින්නේ ලේවායට නෑ මේ නිසා ඔබට දැන් අද්භූතයි දැන් ඇස් දෙකනම් පේනවා නේ ආධාරික වෙනකොට මිනිස්සුන් මොකද වෙන්නේ වැසි ඕන් නැති දැනට වැසි දැන් රටනම එක විපතක් වුණා දැන් ගීපාව ගිය මාසවලදී දැන් රටේ මැද ප්‍රදේශයක අපි කරුසර කොළඹ වැනි ප්‍රදේශ වැස්ස ඕනෙම නැති බලාතා ගොවිතැන් ගිර නාඩුලියට ඒක වැස්ස කොහොමද තියෙන්නේ ඉතින් වැස්ස මෙහෙ නැති වෙන්න එහෙ ඒකටත් එක්ක හිට වැස්සා එහෙම වැඩි වෙලා ගඟ උතුරන මිනිස්සු ගහගෙන ගියවල් කැඩින මොකද උනේ රටට විපත සිද්ධ වුණා වැස්ස උනත් වැඩි වුණා මේක जनाधिपत तमंगे बल रेखी भूमस्त මිනිස්සුත් එක්ක ඉන්න දේව කොටාසයක් තියෙන එක අල්පේ සාර්ථකදී කින මන්ද එයාලා ඉන්නේ ගස් උඩ ගස් උඩ නැගලා අපවලන් ඉන්නෝ නේද ගස් වල විමන් තියෙන ඒවා නැගලා තමයි එයාලා ඉන්නේ දැන් මේ මිනිස්සු අදාරම කරනකොට එයාට පේනවා ඒ පෙනීම නිසා මොකද වෙන්නේ එයාලා අදාරම එක පේනවා එයාලා දේශ කරන්න වෛර කරන්න පටන් ගන්නවා මිනිස්සු එහෙම වෙනකොට මහ සුලං නමන බලත් මහසුලන් නමනවා ඒ මහසුලන් යනකොට වෙන්නේ විමාන කම්පාව නම යට තියෙන විමාන ගස්ද ගස් යනකොට විමානේ හොලේ එළේ විමානේ කැඩෙන්නේ විමානේ හෙලනද රජතුමාගේ රජු මේ දේව දේවතාවියන්ට පහසුවෙන් ඉන්න බැරි වෙනවනේ තමයි සුවසි අර හෙට හෙල්ලනවා මෙහෙට හෙල්ලනවා හරි බයයි දැන් ඔය හෙල්ලනකොට දෙවියෝ තාරා හෙල්ලන්නේ නේ මොකද ගුලන් නමන්න ගත්ත ආධාරික නිසා හෙල්ලෙනකොට මෙයා තරහ ගියා. ඊට පස්සේ මෙයාලා කලට වැසි වසින් නැති කළා. දෙවියන් මොකද කරේ? වැස්ස වහින දෙන්නේ නැහැ. ඒ දෙවියෝ තේම ශක්තියක් තියෙන්නේ අපි විද්‍යාව ඉගෙනගෙන නැහැ නේම ශක්තියක් දෙවියන් තියෙන්නේ කියලා කොහොමද අපි ඉගෙනගෙන තියෙන්නේ? ජලය වාෂ්ප වෙලා මේ ගණී භවණ වල අපි හල් තියෙන මේක යම් වෙලාවක කඩාගෙන හැලෙනවා. එච්චරයි අපි දන්නේ. නමුත් ධර්මයේ තුල අපිට නොපෙනෙන දේකුත් තියෙනවා. ඒ රයිටර් කියන වැස්ස වලාහක තියෙනවා. ඉන්න පොඩි දෙවියෝ තදාරණිකුණා වගේම අනිත් දෙවියෝ බල මිනිස් සාධාරණික නිසා දෙවියෝ කෝප වෙනවා කියලා අපි කියනවා නේ දෙවියෝ කෝප වෙනවා ඒ කෝප වෙච්ච දෙවියෝ වැස්ස වලහ දෙවි විශේෂයෙන්ම වැස්ස රජපති නිසා එයා තමයි බලාකුළු හේට මේට පා කරන්නේ එයා පාලනය කරන්නේ දෙවියෝ දෙවියෝ තමයි වස්සවන් වැස්ස දෙන්නේ ඒ නිසා වැස්ස වලහ දෙවියන් තමයි කියන්නේ අපිට වැස්ස ලවා දෙන්න කියලා සම්ලව කරන්න කාටද වැස්ස වාත වල අහක දෙවියෙක් වෙනම ඉන්න වාතයේ ප්‍රතිපදේ දෙවියෝ එයාල තමයි ගුලන් ඇති කරන්නේ. ඉතින් මේ වගේ වැස්ස. ඔබ දන්නේ නැහැ හඳට දෙවියෙක් කියන. හඳින් දෙවියෙක්. කවුද? චන්ද දෙවි පුත්‍රයා. ඉරටන් දෙවියෙක් කියන සූර්ය දෙවි පුත්‍රයා. එතන මේ චන්දෝ සූර්යෝ චන්ද පිළිත සූර්ය පිළිත. පිළිත් දෙකක්. ඉතින් දෙවියෝ ඉරේ ඉන්නවත් නෙවෙයි. හඳේ ඉන්නවත් නෙවෙයි. ඉරට පෙරටුව ඉස්සරහින් යනවා. හඳට පෙරටුව ඉස්සරහින් विशाल लोकिन विशाल අල්ලගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මට මේ රාවසුරෙන්ද මම අල්ලගත්තා මට කරදර කරන්න
පස්සේ ඔබ බුදුගුණ සීකරන් එතකොට ඔබ රාහවසලේ ඔබ අතරේ මම බුදුන් සරණ ගිහපු කෙනෙක් කියලා තිරුවන් සරණ සත්‍යයක් කියනවා දෙවියන් සූර්යදී පස්සේ රාහවසලෙන් බය වෙලා අතහැරලා යනවා දැන් මේ පිටිය සරණේ ගමන කියලා මේ වේවුල් වේවුල් ඉන්නවා බයයි අයියෝ ඉර ඇටටි ඇයි ඔබ දුන්නේ කියලා අනේ බුදුගුණ කිව්ව මම බය වුණා මම එකයි මෙහෙ ආවේ කියලා ඔබ තමයි සූර්ය දිවිතේ සූර්ය කියන සූත්‍රයේ තියෙන කිචාන්ද පිටකත් ඒකමයි ඒක ඔබ තමයි චන්ද්‍ර ග්‍රහණය හා अंतिम गांधी राज्य मनुष्य आयुष्य वर्ण से देश सूत्र අන්තිම වෙන හැටි අපි නේ දෙවිනාසට ගහන මේ යා 11 වෙනි ඉන්නේ සරුන් හරය කුණු මාළු කෑල්ලකට දෙනවා සරුන් හරය වඩනලු කොච්චර පහවනු ලක්ෂය කහවනු ලක්ෂය පඩන මේ සරුන් හරය දුන්නා කුණු මෝරෙට ඒක මොකද්ද මාර්ගසින් නිවන් පිණිස දේශනා කළපු ධර්මයේ හරියට සරුන් හරයක් වගේ වටිනවලු නිවන පිණිසන් දහම් දෙසුද්ධි වෙනවා ඒක සිව්පස්සේ එන්නේ විකුණනවා මොනවද විකුණන්නේ බරද කෑම බීම කියන්නේ කුණ මොරක් වගේ නේ ධර්මයත් එක්ක ගත්තමනේ ආහාර ටිකකට සිවුරකට නිලතල වලට නම්බුනාම වලට වාහන වල යාන වාහන ලැබෙනවනම් ධර්මෙ විකුණගෙන ඒවා පහත් කරගන්නත් යන්න විශ්ව පෙළඹෙනවා ප්‍රධානයි කියන්නේ ඉස්සරහට සල්ලි හොයනවලු මේ බණ කියලා. දැන් ඒක වුණානේ අපිට කලාන්තරයක් තිස්සේ නේ අපි චෝදනා කරන අසවල් ආන්දුල අපේ 20000ක් කිල්ලුවා 50000ක් කිල්ලුවා. එයා උඹමනේ වැරද කළේ උඹ හිට කරන්නේ ආන්දුරෝ. නේ තරුවක් කළානේ. දැන් ආන්දුරු තරු තමයි දැන් පායන්නේ. ගුරු තරුව, සිකුරු තරුව වගේ ආන්දුරු සුපර්ස්ටාර් වගේ දැන් ආන්දුරු තරු තමයි ඉන්නේ. තරුවක් වුණාම තරුවේ ගාන තරු වෙනවා. මාව ගෙන්නන්න උඹලට ඕන නම් උඹල මෙච්චර දීපා. प्रश्न කියද 50 දැන් මොකද දැන් 50000ක්වත් වටිනවන්නේ බණ ඉස්සරහට දැන් මේක කියන කතාව වෙනු කියනවා ඉස්සරහට රුපියලටත් බණ කියනවා කහවනුවටත් බණ කියනවා බස්සර නැගල විසඳු කියන්නේ ඒ වගේ බණ කියනවා බස්සර නැගලත් බණ කියනවා අර හන්දිවල පේමන්ට් වල වාඩිලා බණ කියනවා අනේ කීයක් හරි දෙන්න බණ ටිකක් අහන්න वटन कर
නමුත් ඊට පස්සේ කියනවා අර මාලිගා දොරකඩ කියන්නේ මේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා කියනවා බණ ටිකක් කියන්න කියාතර දෙනවද කියලා අහනවා ඉස්සරහට ඒක කොහොමද අපිට බලගන්න පුළුවන් ඉතින් මේක තමයි කිව්වේ සනුන් අරය කුණු මොරකට විකුණන ඉතින් අමිල ධර්මය මිල කිරීමට තමයි කිව්වේ සනුන් හරය කුණු මොරෙකට සමානකල විකුණන කියන්නේ ඊළඟ සීනේ දොරස්සන හිස් ලබු දියේ කියනවලු අනිත් තින එක දෙක තුනක් අපි කියමු 14 13 වෙනි එකත් එක්ක ගල්ගුළු දියේ පාද හිස් ලබු යට යනවා ගල්ගුළු උඩ යනවා හිස් ලබු වගේ තමයි අඩු කුලේ ඉගෙනගත්තු නැති වැදගත් තමයි මිනිස්සු ඒ මිනිස්සුන්ට රටේ තැනක් ලැබෙනවා රජතුමාගෙන් තැනක් ලැබුණා රජතුමාත් ගොඩාක් මීටවත් නැරෙයි එයල් තමයි වැඩවත් අය මිනිත් ඒ කට්ටිය අර හිස් ලබු වගේ ගුණේ හිස් අය එයාලා මොකද වෙන්නේ යට යනවා හරි වටිනවා එක හද මේ ගල්කුළු වගේ වටින මිනිස්සු කිසි ගාණක් නැහැ මොන උගත් විභාග සමත් වෙච්ච තමතුරු දරන සුදුසුකම් තියෙන එක ඒව ලැබෙන්නේ නැහැ එයාලා පැත්තකට මොකද කරලා ගණන් ගන්නවා නැහැ ඊට පස්සේ මොකද අර වැදගත් මිනිස්සුන්ට තනතුරු ලැබෙන්නේ නැහැ මුදල් ලැබෙන්නේ නැහැ ඔවුන්ගේ වචනේ අහන්නේ නැහැ නොවැදගත් කුලහීනයන් තනතුරු දීලා එයාල තමයි ඒතකොට ලබු හිස් ලබු යට ගියා වගේ කුලහීනියෝ වැදගත් වුණා වැදගත් අයට තරන් නැති වුණා හරියට ගල්ගුළු පාවනවා අර විශ්ව සමාජයේ තෝක වෙනවලු දුස්සීලිය බලවත් වෙනවලු ඉස්සරහට තාමත් නැහැ ඒක වෙලා නැහැ ඉස්සරහට වෙන කියන එක දුස්සීලිය බලවත් වෙනවා සිල්වතුන්ගේ වචනේ අහන්නේ නැහැ කවුරු සීලතුන් මොනවද කරගන්න තියෙනවා සීලතුන් ගණන් ගන්නෑ අර මේ ගල්කුළු වගේ ගුණ බලව ඉන්න වැඩි හිටි සීලතුන් තුමන්න ගණන් ගන්නෑ හරියට පාදෙනවා අර දුස්සීලයට හොඳ උගත්කම තියෙනවා නම් තමතුරු ලබාගෙන අයිතුමාගේ ප්‍රසාදය ලබාගෙන සංඝ සභාව තනත් අයගෙන අර සීලතුන්ට හිංසා පීඩා කරමින් දුස්සීලයන් රජ වෙන කාලයක් එනවා ඉස්සර ඒක හරියට දී හිස් ලබු වගේ සිල්වත් නැති මේ දෙවිද්දෝ තැනකට පත් වෙනවා අපේ වත් කී උදව් වලටත් එන යා. ඒතර මේ විශ්වනාන්සල සිල්වතු මොකද කියන්නේ වනාන්තර වලට ගාව. වනාන්තර වලට වෙන හැංගිලා බණ භාවනා කරලා තින්න වන් බන්ති වලට කරගන්න ඉච්චර. ඕක ඉස්සරහට යන දේ ඒ දෙකෙන් අපි ඔය කිස් ලබු සහ ගල් කු. එයාට කුඩා මැඩියෝ සර්වය පස්සේ ලවගෙන ගිහිල්ලා සර්වයෝ මොකද කරන්නේ? කඩවඩ කනවා. කවද කන්නේ? කුංචි මැඩියෝ සර්වයෝම මේ පුංචි මැඩියෝ කියන්නේ බාරයාව. බාරයාවට තුමා අතල ගෙම්බේ. දැන් අදිනන් ගෙම්බේ නේද නෝට කියන්නේ ගෙම්බේ. දැන් සරපයාවු මහත්තයා. දැන් මහත්තයා සරපේක් වගේ වෙන්නත් ඕන නැත්නම් සරපයා කියන නම අර සර වෙන්න ඕන කියලා. දැන් සරපය සරයි නේ නිසයි. දැන් අද කාලේ නම් පෞතලයක් වශයෙන් අපි දන්නවා ස්වාමියෙක්ට සරයි. අද නේ ඉස්සර කාලේ. දැන් කොහොමද දන්නේ? ගෙදර නොවන බයනේ මහත්තය මේ අපි වැඩිහිටි අම්මලා තියෙන මහත්තය බයනේ ගෙදරනේ වචන ඇක්කුවත් අහනවා නේද කොහොම ඉන්නකොත් ඉන්නවනේ හරි එහෙම තත්ත්වයක් තිබුණාට ඉස්සරහට වෙනවා මොකක්ද වෙන්නේ අර පුංචි ගෙම් බෝඩ් එක සරපය බය නෝන දුවද්දී අල්ලගෙන කනවා සරපයට එහෙමවත් දෙරෙන දෙන්නේ නැහැ කෙලේ අනාගතයේ මිනිස්සු හරි ආදරේ නෝන ඇයි මේ රාග අධිකයි ඒ නිසා නෝනලරි පස්සෙන්මයි ආවා. ඕන දෙයක් කරේ නෝන. මොන විතරනේ ගෑනු කෙනෙක් මොනවද කිව්වොත් ඒ දේ කරනවා. ඉතින් මේ දුටුකම දිනා ගන්න බැරුව තිබිච්ච එක්තරා බලකොටුවක් මහා නීල කියන ඒ බලකොටුවේදී මොකද කරේ? යුද්ධ කළා මාස 8ක් ම දැන් දිනන්න බැරුව හිටු මේකේ. ලියමල් ලිව විහාර මහදේවි කියනවා ගියෝන්දයට මම ඔබට ආදරේ වෙලා ඉන්නේ මා හම් වෙන්න ඔරුවට එන්න කියලා. එහෙම කියලා ලියුම යවලා. යවලා ඉන්න තවත් චෝදියේ මහනිල කියලා ඒ මහනිලට ඇන්දුව ගෑනු කෙනෙක් කියලා. කඩු අස්සේ ගහගෙන එයා ඇඳගත්ත ගෑනු කෙනෙක් වගේ හැට්ටේ ඇඳගෙන කොණ්ඩේ දාගෙන දැන් සාරි ඇඳගෙන ලෑස්ති වුණා. ඔරුවේ යන්න දැන් ඉතින් අරය හොඳට ආසාවෙන් බලන් ඉන්නවා මේ මේ රජදේවිය මට ගැමතුණා කියලා කරු දෙමල බලන් ඉන්නවා. ඉතින් මිනිහත් එදාට උරුවට ආවා අනේ මොකද වුනේ? පම්ලෝ යන්න. මොකද වුනේ? ගැහැණු කෙනෙක් තමයි හැමතෙම දැන්.
ඉතින් රාග අධි කියන්නේ වෙනසෙන්නම කාටද? කා නිසාද? ගැහැණු නිසා. ගැහැණු නිසා ඉරි වැටෙනවා. ගැහැණු නිසා නින්දා වෙනවා. ඇයි අපි කියන ගැහැණු පෙරේතයෝ නේ? එහෙම ඉන්නවා. ඒත් එහෙම වුණා නෝනගේ නෝනට වහල් වෙච්ච අය කියලා නේ අපි කියනවා ගැහැණුන්ට අවැරදලා ඉස්සී රත්නයන්ට අයවතර වහල් වෙච්ච අය. ඒක කිසි රත්න කියලා කෙනෙක් ගැලපෙන්නේ නැහැ ගෑරොන්ට වහල් වෙච්ච කිරිමේ කියලා අපි කියන්නේ වහල් වෙන්න එපා. ඉතින් අපේ නෝනල කැමති මොකද වහල් වෙනවටද නැත්නම් කෙලින් ඉන්නවද? වහල් නොවීනොට තමයි අපේ නෝනල කැමති. දැන් වයසට ගිහින් වයින් නැහැ. තරුණ අය නම් එහෙම කැමති වෙන එක. නෑ කියලා නෑ අපිට වහල් වෙන්න කියලා. නමුත් මේ පිරිමේ බලෙන්න එයා ආදරේ වෙන්න ඕන වෙලාවටත් ආදරේ නැති වෙලාවට ආදරේ. මොන වරදක් කළත් තමයි නෝනලට ප්‍රශ්නයක් නැහැ. ගොහරි යන්නේ නැවල කමන්නේ නැවල දිහින් කටුතු වෙන්න පෙනුන. එමුම් ගන්නේ නැවල කමන්නේ 10ක් උනත් ගන්නකොට ආතලි. ඒ වගේ නෝන මොනවද ඉල්ලන්නේ ඉල්ලන හැමදේම දුනා. අගුණද අරුණද කියලා දැන් කන දෙවල ඉල්ලුව මොනවද අරුණද ඒකත් අරගෙනම මේ නෝනාගේ ඉත පොඩ්ඩක් හරි ඉඳන්නේ අනාගත ස්වාමීන් හරි ආදරේ පෙරේත. කිතන ආදරේනේ පෙරේත තමයි කෑදර තමයි. ඒ නිසා පස්සෙන් වැටිගෙන නෝනට බැඳගෙන වඳින්න ගොත් වඳින තරමට තමයි ඔය ඉන්නේ ඉස්සරහ. දැන් දැන් බාගෙට බැඳගෙන ඉන්නේ දැන් මම බලයි. ඔහොම හිටියෝ ඉන්නවා. මම මහත් තේ ඉන්නේ නෝන තමයි දැන් ඔක්කොස් අතර ගන්න මේ දවස්වල. මේ දැන් ඉන්න නෝනත් එහෙම ඉස්සරහ නෝන මේ වැඩිට වැඩි. දැන් මේ මෙහෙම ආදරේ වැඩි වෙලා අර කියන වගේ මුළු පාඩියම දෙන්නේ නෝන ගැට. අර දෙකින්ම දෙන්නේ ගන්න. නින්දගෙන. දැන් නෝන සතුට වෙන්නේ දුන්නොත් නේ. නෝන සතුට වෙනවා. දැන් මෙයාට ඕන නම් මට රුපියල් 500ක් දෙනවා. තමසෙන උගලස්ස. කොහෙ තියෙන්නේ? නැහැ. දෙන්නේ නැහැ. ඊට පස්සේ සල්ලි දෙනවද? ඊට පස්සේ ආව අසල රාම්දී මුතුමණික් කියලා පොතේ මේ මුතුමණික් කියන කාලේ කතාවක් නේද? ඉතින් කොහෙ තියන ආරෙදි මුතුමණික්? තමසෙට ඕනේ නැහැ නේ ඒවත් තිබුණා. තමසේ පාඩිය වැඩක් කරන් ඉන්න මම බලාගන්නයි. කියලා නෝන මුළු බලයම අතට ගන්නවලු කිව්වා. දැන් මහත්තර තියෙ රූකඩයක් වගේ නෝන නටවන පැත්තට නටන විතරේ මහත්තර. අත උස්සනකොට උස්සනවා. කකුල උස්සනකොට උස්සනවා. මේ රූකඩේ එහෙම උස්සනවා. කියන්නේ ඒක නෝන අතරක් දාන දේ නම් දන්නවද රූකඩ ගැන? අම්බලාව රූකඩ. ඒවා මේ උස්සනකොට තමයි ඉස්සේ. අර ඒ රූකඩේ වගේම කෙනෙක් ගොඩක් ඉන්නවා. එයා අත උස්සනකොට ඒ අත උස්සනවා. මෙයා අත උස්සනකොට ඒ අත උස්සනවා. එහෙම එහෙම තමයි. ඉතින් නෝනාට මේක කරන්නකො එයා කරනවා. මම කරන්න එපා කොහොම කරන්නේ? දැන් මන් දන්නේ නැත්ද කියන තුන තාත්තට රුපියල් 50ක් දෙන්න ඕන පුතේට පුතාගේ ඉන්නෝ මෙයා කියලා නෝනගෙන් තමයි දෙන්නද තාත්තට රුපියල් 50 දෙන්න එපා කියලා දුන්නේ. ඒ වගේ තත්ත්වයේ සමහර මහත්තුරු එයාට ගවන් අංගල තමයි කියන්නේ මේ මහත්තුරු. එහෙම තත්ත්වෙ තත් වෙනවා. ඒ දැඩි සෙනෙහෙනි. මේස එහෙම සෙනෙහෙ වෙන්න එපා කියලා තමයි ධර්මය උගන්වන්නේ. නිතරම විරිද අතේ දුරින් වোন ළඟට ගන්න ඕන ළඟට ගත්තට තමයි නෑ. හැබැයි දුරින් තියන්න ඕන ළඟට යව දුරිනු තියන්න. එහෙම තියන්න හිටපු සාමෝ විතරයි ඔළුව බේරගෙන ඉන්නේ. අනිත් අය ඔළුවක් නෑ. එකක් කා මේ සමින් මිනිස්සු අනේ නිකම් නිකරනේ නැතිල වෙනසිලා යන ඔළුව මේ බාර යවන්න අමුවෙලා අන්තිමට බැනුම් ආහා අනේ ගුණා වගේ ඉන්නවා. කොච්චර දැන්නත් වචනයක් කියන්නේ නෑ. ආදරේ වැඩි තමයි. කොච්චර බැන්නක් කමද නෝනනි බණින නෝන කියලා වරද මගේ වරද මගේ නෝන වලද. හැබැයි නෝන වරද්දක් කරාට නෝන බැනුම් ගන්න කැමතිද? ඒකටත් බයින් මහත්තයා. මහත්තයා පොඩි වරද්දක් කරොත් හොඳටම බයි. අරමන්නේ නෝන බයින් මම වරද්ද කරන්නේ. සමාවක් ගන්නවා. මහත්තයා වැඩි කරාම නෝනගේ සමාව පවා ගන්නවා. හැබැයි නෝන වැඩි කරාම ඒක සමාගන්නේ කවුද? මහත්තයායි පොක්. ඉතින් එහෙම වෙනවා. මේ කොඩා මැඩියොන්ට මේ අහුවෙච්ච එක තමයි ඉන්නේ සරපිය. ඊළඟට මේ වගේ එකක් එළුවොන්ට බයයි දුවනවලු දිවියෝ. මොකොන්ද? දිවියෝද දිවියෝ? දිවියෝ. එළුවොන්ට බයලු ටික කොටියයි කියලා දිවිය කියන අමාරු කියලා. දිනිය වගේ කොටිය කියන එළුව කොටියට බයලු කොටිය එළුවට බයලු. දැන් මතුවේ මොකද කියන්නේ? එළුව බය. එළුව බය කොටිය. නමුත් මේකෙ වෙනලා තියෙන්නේ කොටිය එළුව එතකොටම දුවනවා. දුවද්දි පස්සෙන් පන්නන් ගිහලා කොටිය වහනවා. එළුව තමයි තමයි.
දැන් මේ කියන්නේ ඒකමයි රජෝ රජාරම් කනාව කුලතුන්ට තැනක් දැක්ව ගන්නොත් කුලහීනයන් තැනක් දුන්න මෙයාලට එයාගේ බලය පාවිච්චි කරලා අදාළනක බලයෙන් අර කුලතුන්ගේ දේපල පැහැර ගන්නවා ඉඩම් ලියව ගන්නවා කතා කරනව නීති බෙල්ලෙන් අල්ල තල්ලු කරලා කියන උඹේ තරම්ම දන්නවනේ උඹ රණදේම දන්නේ නැහැ උඹ මරණා කියලා බය කරලා ගහලා පානදලා ඒ අර මිනිස්සු කරගෙන යන බය තමයි දීපල දීලා ධනයක් තනයි අයි කියන දේ පැත්ත කරලා පාඩුයි තව පලි කොහමද ධනවතුන් කුලවතුන් තමයි කුලහීනයන්ට ගෙහෙන්නේ දැන් අනාගතේ මොකද වෙන්නේ කුලහීන බලයටපත් වෙලා කුලවතුන්ට ගහන ගහන විතරට දීපල බව දායිති කරගන්න මේ රවස්ලත් වෙනවා මේ වගේ දේවල් ඉතින් ওই ටික තමයි රජතුමා බෑක තීම ඒ වාද සඵල වෙලා තියෙන අනාගතේ තව වැඩි වැඩි සඵල වෙනවා නොවේවා කිව්වත් ඒක නොවී තියෙන්නේ නැති නිසා නොවේවා කියලා මම කියන්නේ නැහැ එසේම වේවා නෙවේ වෙනවා කියලා සාධුකාරයක් දීලා පිළිගමු බුදුරජාණන් වහන්සේගේ වචනය වෙන එකට සාධු කියලා නෙවෙයි බුද්ධ වචනේ සත්‍යයි කියන එකට අපි සතුටු වෙන්නද ඕන මේ වෙච්ච ඒවා ගැන අපි සතුටු වෙන්න විදියක් නෑ ලොක් වෙන්න ඕන දේවල් දැන් මේ ඔක්කොම උනේ ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ අද විතරක් නෙවෙයි අතීත රජවරුත් මෙහෙම හිණ දැකලා තියෙනවා ආරාධනා කළා ස්වාමීන් කියන්නේ කියලා මොකද අර යාගෙක් නැවැත්වුවනේ බඩන් නැහැ යාග කරන අනාගත වෙන දෙයක ඊට පස්සේ දේශනා කළා අනාගතේ අතීතේ බ්‍රහ්මදත්ත රජ කෙනෙක් ඔයදීගේ දාසියම දැකලා බලලා බමුණන්ටකම ඔය ටිකමල කිව්වේ ඒක නම් මොනක් මානවකෙක් කියලා දැන ගන්න කෙනෙක් බමුණත් කොලොක වැරදි වැඩක් කියලා එයාට නේ අයින් වෙලා ගියා. කියලා මගුල් වෙනට ගියා එතන මේ බෝසතාණන් සිස්ටර් ජාන් ගවදීලා හිමාලයේ ඥාන අභිඥා රාජු ඉන්න මේක දැක්කා. දැකලා මිනිස්සුන්ට බේට වෙනවා නේ කියලා අහසින් ආවා. පරිගෙනවල මේ තරුණයත් එක්ක හිතවත්තට අවතාර කරනකොට කොහොම රයිතුම ආරම්භ කරින්නද කියලා. නෑ රයිතුම මේ ස්වාමීන් දැන් හීනයක් දැකලා සතුන් මරන්න යනවා කියලා. මට වුණා හීන දාසය ගැන කියන්න ඕනම මේ රයිතුම එන වහන්සේ කියලා කියන්නේ. මම දන්නේ නැහැ කොහෙද තුම අඳුරන්නේ නැහැ නේ මම. නිසා මගෙන් ඇවිල්ලා ඇරුවොත් මම කියන්නම්. අර බලෙන් ගිහිල්ලා කියන්න ගියේ නැහැ. ඇවිත් ඇරුවොත් අර ගෞරවයේ තියෙන්නකන්. තුමන් කියන්නේ ගෞරවයේ ධර්මයක් කියන්න ළඟට ගිහින් බලෙන් කියන්නේ නැහැ. ඇවිත් ඇරුවොත් මම කරුණා වුණත් ප්‍රමාණයට තමයි හරියට කරන්නේ. නැත්නම් ඒක අහන්නේ නැහැ. අගේ නැති වෙනවා. දැන් කරුණා වැඩි කියලා පස්සෙන් ගිහින් මම කියන්න ගියාම මිනිස්සු ගණන් ගන්නේ නැහැ. හොඳ ගානකුත් දැනෙන්න තියෙනවා නේද? වාහන ගියද මහත් මොනවාරි දැන්වල බණ හරි සෝක් බණ හරි පවර් වැඩි ඇයි ඒ 50000යි බණ 30000යි ඒ බණ හරීම ලොකුයි ඇයි අය අපි බණ කියවන්නේ අර මේ ආවුරු ගෙන්න ඕනේ අපි මේ මෙහෙම ඇස් ලොක් කරන්නේ අපි ගෙන්න ඕනේ අර ආවුරු 50000යි අපි දුන්නේ ඔ අනේ දා ගණන් මේ ඇයි ඇත්තද අනේ අපි ගෙන්න ඕනේ ඉතින් කොළඹ සන්නේ ඉන්නවා නම් අමාරු කොළඹ සන්නේ එයාලා දිනන අර 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 අසවල් රාමුදු අපිට ගෙන්න ගන්න බැරි දන්නේ නැහැ අපි බණක් තියනවා. ඇයි බණ වැඩියෙන් කියන දෙයක් නැහැ. මේ ටීවී එකේදී අමුණ වැඩියෙන් කියනවා මේ රාමුදු. එයා ගෙනාවත් තමයි අපේ ගමේ නම්බුවක් තියෙනවා. බම්. හා ඊට පස්සේ මොකුත් නැහැ බණ හරි වෙයි තියෙන්නේ නම්බුව තමයි. ඉතින් අද අනේ බලන්න අපි වැඩේ කියන්නේ මොලේ තරම්. ළඟම ඉන්න බණ කියන්න පුළුවන් රාමුදු. කියන අපිට දෙන්න කියලා නේ මේ කියන්නේ. ගමේ පන්සලෙත් තියෙනවා නේ. නමුත් අර අනේ ටීවී එකේ බණ කිව්වා රේඩියෝ එකේ බණ කිව්වා අපි උනත් ගෙන්නන්න එපා දුර වැඩන්නේ. සල්ලි දෙන්න මොකද දත්තෝ ගෙන්නන්නේ. අපි කියන්නේ බලන්නේ. ඉතින් අර හාමුදුරු වටින්නේ නැහැ. මේ හත් දවස් බණටත් හොයන ලොකු ලොකු හාමුදුරු. මේ සල්ලි වැඩි නිසා තමයි නෑ ගිහපු දේවත් හොඳයි දන්නේ නැහැ කට. වැඩ දුන්නේ නැහැ සල්ලි නේ කිව්වේ. ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ හොයනවා. ඒ නිසා වැඩිපුර ගෞරවය වැඩි වෙනත් ඇයි ගාන ටික වැඩි වුණාට නමකුත් නැහැ ඔය බණවල. බණවලට නෙවෙයි ගන්නේ වාහනයට සහ ඒ සියලු වියදම් වලට තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අපි දෙන්නේ ගාන. නේ? මම දන්නේ නැත්නම් එහෙම දෙන්නේ. මම දන්නේ 50000. එහෙමද නෝ? ඒකත් අවර මම දන්නේ අපි අසුරු කළ නැහැ එහෙම දෙයක්. මේ වෙන කාරණා ටික දන්නේ නැහැ. අයම තියෙනවානේ. ඔව්. ආ, යා මොකද කියන්නේ? ඒ කියන්නේ උඹ ආයිමත් මාවම ගෙන්නපල් උඹලයි මොලේ වැඩි ඉතින් දැන් අය ගෙන්නනවද ඒ හාමුදුරු ගෙන්නනවද ගෙන්නනවා ඒක හොඳනේ තව 50000 දෙනවා
සන්තෝෂයි සාදු කියන්නේ එයාට එයාට දෙවියන්ගෙන් පිටයි එහෙනම් ධර්මය අහලා නැහැ එයාට මොනවද බලලා තියෙන්නේ ප්‍රසිද්ධද කියලා තමයි බලලා තියෙන්නේ ඒ නිසා මේ අපේ ගොඩක් ධායකින් රිච්චල් එකක් තමයි මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධයි පස්සේ යනවා එහෙම වෙන්න ඉපා ප්‍රසිද්ධිය කමරන්නේ මේ ධර්මයේ හොඳට කියනවාද කර්ම හරියට කියනවාද ගන්න දෙයක් තියනවාද එහෙනම් කමන්නේ සද්ධාවෙන් නම් ගෙන්නවට කම නැහැ අපිට අද්දගෙන දෙන අපි ප්‍රසිද්ධ නිසා නෙවෙයි අපේ ධර්ම දේශනා අහලා බලවත් සද්ධාය අඬාඬා සමහර අම්මල වැඩම්මල දෙනවා අයරෙද වෙනස් සල්ලිනේ අපි අයරෙන්න කියලා ගානක් කිව්වෙත් නැහැ අඩුවේ තමාට ආරණ්‍යයෙන් කෙල් ගහගෙන ගිහිල්ලා බණ කියලා එන්න තියෙනවා මේ අපි උසස් කරන්න කියලා නෙවෙයි අපි භික්ෂුවක් කරන්න ඕනේ එහෙමයි අනේ මේ ධර්මය විසින් කිං කරගන්න මෙයාද අපි එකට ගානක් කියනවා කියන්නේ කොච්චර පහද්ද සිං කරන් ලෑස්ති බණක් කියවනවා කියන එක හරි අමාරු වැඩක් සංගීත සංදර්ශනය නැටුමක් වගේ නම් සුලභයි මිනිස්සු කැමති ඒව කරනවා නේ කරනවා බණක් කියවන හිත නැමුණා කියන එකත් මේ ප්‍රසිද්ධයි ඒ අවස්ථාව මරින් එක්ක බස් පිටි ගිහිල්ලා කමන්නේ කියන්න වටිනවා නේ ආරාධනා කළොත් බලෙන් ගියන් කියන්න ඕන නම් නැහැ එතන මේ වගේ මේ ඉෂිවරයක් කො මම පස්සෙන් ගිහින් බෑනේ එයා එන්න කියලා අයිතුමාට එන්නේ මානවගේ ඉන්නකෝ මෙන්න ඉෂිවරේ කැවිත් ඉන්නවා සීන ගැන කියන්නකෝ රජතුමා වඩම් වගේ ගියා ගියා මේ විදියටම ඔය ටිකමයි කිව්වේ කවුද දැන් ඉෂිවරයා මහබෝසතාණන් එතුමාමයි දැන් මේ අදත් මේ දේශනා කරන එකම දේශනා එහෙනම් මේ රජතුමා කවුද සැරියු මහරජාට මානවකයා කවුද ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට එකතු වුණයි කො මේ දේශනාව සම්මන අනාගත සිදුවන දේශනාව අතීතයේ සිදුවලා තියෙන විදිහට ඒකයි ජාතකය කිව්වේ ඒ නිසා අපි මේ සුපින ජාතකය අහලා යම් අවබෝධයක් ඇති කරගන්න දැනුමක් ඇති කරගත්ත ඒ තුලින් අපිට සසර දුක් නිමි ඉක්මනින්ම නිවනින් සැනසෙන්න ලැබේවා කියලා සාර්ථකව මා විසින් රැස්කලා වූ සීලම ධර්මස්සවනමය සියලු පුණ්‍ය ධර්මයෝ පින්වත් මටම අප සියලු දෙනාටම නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා නිවන් දකින්වා සාදු 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 अभिमानी आयुरा संपत्ति संपत्ति संपत्ति